ജീവന ചാരക സിറ്റുവിലി അതുവൽ ബന്ധയന ആദര ചാരക ചാരകവട കവദത് ആദരേ കർണ ഹുറുബൂട്ടിഗേ ചാരക അഹമു ചമ്പാ ഗൊഡകന്ദി ആരച്ചിഗേ ഹണ്ടിൻ சுந்தர பவலோகே மெய் சமதாம மதுவி அன்னே சம்பத சுந்தர பவலோகே மெய் சமதாம மதுவி அன்னே பூவே தே நேனே மெய்வே வினோதே மெய்வே வினோதே பிரேமே ஜீவன தாவே நன்மின் முத்து காசி தகலா நேனே சுந்தர பிமமே மாலங்க இன்னை இன்னவனங்கு பிரித்தியமாகி தேமதா மாலங்க தன்னதி இன்னவனம் பலோகயமாகி தேமதா ಒಬ್ಬಮ್ಮಗೆ ಜೀವಿತೆ ತನ್ನ ಸಾವಿ ಜೀವೆ ಒಬ್ಬರ ಪಿಪಿ ಕುಮುದ ಕುಮಾಗೆ ಮಗೆ ಜೀವಿತೆ ತನ್ನ ಸಾವಿ ಜೀವೆ ತಿಮ್ರಸ ಪಿಪಿ ದನ್ನೆ ಪಿವಿ ತುರುಕಾವೆ ಸುಂದರ ಬಿಮಮೇ ಸುಂದರ ಬಿಮಮೇ ಮಾಲಂಗೆ ಹಿನ್ನಹಿ ಇನ್ನವನಂಗ ඔබ සමන් දුන්නේ 1963 වර්ෂයේ සැප්තැම්බර් 4 වන දින තිරගත වුණ රොබින් තම්පෝ අධ්‍යක්ෂණය කළ සුදුසඳේ කළුවලා චිත්‍රපටියේ ගීතයකටයි. මෙම වැඩසටහන සැකසෙන්නේ සුදුසඳේ කළුවලා චිත්‍රපටියේ ප්‍රධාන චරිතයෙන් රිදීතිරය ඔපවත් කළ සුවිනීතා වීරසිංහ මහත්මියගේ ජීවිතයේ රස තොරතුරු බිඳක් ගෙන එන්නටයි. රිදීතිරය හැඩගැන්වූ රසවත් කළ සුවිනීතා වීරසිංහයන් කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් අන්තර්ජාලය ඔස්සේ විසුරුවා හරිනු ලබන සවන ගුවන්විදුලි විකාශයට ඉතාම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. සුවිනීතා වීරසිංහ මහත්මියනි, අපි පටන් ගනිමු ඔබේ ළමා කාලයෙන්. බොහොම ස්තුතියි. සුබ දවසක් වේවා ඔබතුමිට. මේ මගේ ළමා කාලය පුංචි කාලේ මම මගේ ගම දෙහිවල අම්මයි තාත්තයි මල්ලිල පස් දෙනෙක් ඉන්නවා මට. තාත්තයි අම්මයි ඒ දෙන්නත් දෙහිවල දෙන්නගේ. අම්මා ඕබඩ මුදලිගේ, මගේ අම්මා ඕබඩ මුදලිගේ දෝන කරලයි. තාත්තගේ නම කප්පිත්ත මුදියන්සලාගේ ඩොන් ෆ්‍රැන්සිස් වීරසිංහ. ඉතින් ඒක තමයි ෆ්‍රැන්සිස් තමයි මගේ තාත්තගේ ඩොන් ෆ්‍රැන්සිස් වීරසිංහ තාත්තගේ නම.
මම මුල්ම අවදියේදී පාසලකට ගියේ ගිය ළඟම තියෙන පුංචි අර මොන්ටසෝරි වගේ අර පුංචි ළමා කාලේ ගියේ මෙතොඩිස්ත පාසලට ඒකේ දෙකේ තුනේ පන්තිර වෙනකන් වගේ ඉඳලා ඊට පස්සේ බෞද්ධ බාලිකා අල්කිසේකට ගියා එතනදී මම ටිකක් දුර නිසා අපේ අම්මා ඊට පස්සේ මාව දෙවල මධ්‍ය විද්‍යාලයට දැම්මා මොකද පොඩි පොඩි මේ මම ඉතින් පයින් යනකොට මේ වැල්ල දිගේ යනවා නෝ ඒ වගේ ප්‍රශ්න තිබුණා ඉතින් ඔය දෙහිවල මූදු වැල්ල වගනා ස්කූලේ තිබුණේ මූදු වැල්ල අසල මූදු ඩාකිස් මූදු අසල තමයි බෞද්ධ බාලිකා විද්‍යාලයේ තිබුණේ ඉතින් මම මේ ඔය වෙරළ දිගේ ස්කූලේ යන සමහර දවස්වලට එන්න පටන් ගත්තා ඒ පුරුද්ද තිබුණා මට කුංචි වුණත් මේ මගේ යාළුවෙක් එක්ක ඉතින් ඕකට අපේ අම්මා බය වෙලා අම්මා මේ මාව ඊට පස්සේ දෙහිවල මධ්‍යම විද්‍යාලයට දැම්මා හයි පන්තියෙන් පස්සේ ඉතින් මේ ඔක තමයි මගේ අධ්‍යාපනය ආරම්භය නමුත් මම පුංචි කාලේ ඉඳලා මගේ තිබුණ හැකියාවන් ඒ දවස්වල ඉඳලා ටික ටික ඉස්මතු වෙමින් තිබුණා හැබැයි ඉතින් අම්මයි තාත්තයි දෙන්නගේ බලාපොරොත්තුව තිබුණේ මාව මේ යම් කිසි තත්ත්වයකට සමාජය ගෙනල්ලා උගන්නලා බොහොම හොඳ අනාගත ජීවිතයක් මං වෙනුවෙන් ඒගොල්ලන් ඒක සලස්සන තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව තිබුණේ නමුත් මගේ තාත්තා හරි සුන්දර අම්මා ටිකක් සැරයි අම්මා ටිකක් නීති බොහොම වැඩි මේ එකමක ගෑනු ළමයා නිසා ඒකින් සමෙන්නේ තියෙනකොට මේ මම ඉතින් පෙනුමනු ළමා කාලේදී තා ලස්සන රූපවන්ත හිටියා උද්දක් ඉතින් ඒක නිසා අම්මා ටිකක් මං කෙරේ සුවිශේෂ අවධානයක් යොමු කෙරුවා ඉතින් හැබැයි තමයි තාත්තා කියන්නේ හරිම සුන්දර හරිම මේ මේ චින්තනයේ බොහොම කලාත්මක චින්තනයක් තියෙන කෙනෙක් තමයි මගේ තාත්තා ඉතින් තාත්තා මට මගේ මට හරි ආදරේ අම්මට වැඩිය ආදරේ මට තාත්තා ඉතින් තාත්තගේ මේ මගේ කිසිම මගේ ජීවිතයේ කිසිම දවසක තාත්තාවත් අම්මවත් මම වත්තේ පුංචි කාලයේදී ඉඳලා ඔය හයේ හතේ පන්දී කවදාකවත් තිබුණේ නැහැ හිතේවත් මගේ හිතේ කොනකවත් අංශු මාත්‍රයක්වත් තිබුණේ නැහැ මං කලාකාරියෙක් වෙනවා කියලා මේ රංගන ශිල්පිනියක් වෙනවා කියලා අම්මලාට ඕන වුණේ මම ගුරුවරේ කවි වෙන යම් කිසි තනතුරකට සමාජ තනතුරකට මම පත් කරන්න තමයි ඒගොල්ලන්ගේ තිබුණේ ඉන්න කිසිම ඉලක්කයක් තිබුණේ නැහැ මං අහමල් දේ කරනවා කියලා නමුත් හොඳ 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 කාන්තාවක් අනාගතයේදී හොඳ කාන්තාවක් වෙලා හොඳ දෙයක් අතට කරනවා ඇති කියලා හිතාගෙන තමයි ඒගොල්ලෝ මට අධ්‍යාපනය ලබා දුන්නේ. ඉතින් මේ නමුත් ඒක මගේ දෛවෝපගත සිද්ධියක් වගේ ඒක හුඟක් දුරට වෙනස් වුණා. මොකද මේ පුංචි කාලේදීත් මම ඔය රංගපෑම් වලට ස්පාසල් ජීවිතයේදීත් ඒවට පුරුදු නැයි වඩ සහජයෙන් ආපු හැකියාවක් නිසා වෙන්නේ ඇති. මේ ඒවා සියලුම දේවල් වලට මට අනුග්‍රහය වැඩියෙන්ම දුන්නේ මගේ තාත්තා තමයි. ඒ තාත්තාගේ අනුග්‍රහය නිසා තාත්තරත් බොහොම කලාත්මක චින්තනයක් නිසා යටත් හොඳට සින්දු කියන්න පුළුවන් බොහොම හොඳ මේ බොහොම සංසුන් හොඳ චරිතයක් මගේ තාත්තා. ඉතින් මට හරි ආදරේ තාත්තා. තාත්තාගේ වෘත්තිය වශයෙන් කරේ මේ මේ බ්‍රිතාන්‍ය ඒ කාලේ බ්‍රිතාන්‍ය රාජ්‍ය හමුදාවක රටේ අපේ රටේ ඉංග්‍රීසි සුද්දන් මේ ඉන්න කාලේ ඒ යුගයේ බ්‍රිතාන්‍ය හමුදාවේ සුදු හමුදාවේ කියන්නේ ඒකේ තමයි හමුදාවට බැඳිලා ඒකේ තමයි තාත්තා හිටියේ පිළිගුණාට පස්සේ ඒකින් රිටයර් වෙලා ඒකින් මේ විරාමයේ අරගෙන තාත්තා මේ ඊට පස්සේ විවිධ රැකියාවන් වල යෙදුණා. ඔබ අනාගතයේදී ආයුර්වේද වෛද්‍යවරියක් වීමට රාජගිරියේ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කරන අවධිය ගැන කිව්වොත් ඒ ගැන මම කිව්වොත් මෙහෙම ආයුර්වේදයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙන්න මම SSC පන්තියේ ඉන්නකොට ඒ කියන්නේ ජේෂ්ඨ සහතික පන්තියේ ඉන්නකොට O level වගේ අපි දැන් O level කියන්නේ එතකොට SSC කියලා. එතකොට ඒ පන්තියේ ඉන්නකොට මේ මගේ මම හරිම කැමති මේ සබ්ජෙක්ට් විෂයක් තමයි සෞඛ්‍ය.
මගේ තිබුණා මේ වැඩි වැඩි හිටි දරුවෙක් වුණාට පස්සේ මට තිබුණා ලොකු ආසාවක් මම වෛද්‍යවරුන්ට හරි කැමතියි අනිත් එක විශේෂයෙන්ම දේශීය වෛද්‍යවලට මම වෛද්‍ය විද්‍යාවට මම හරි කැමතියි ඉතින් මම ඒකට මේ ඇතුළු වීමට පරීක්ෂණයට ඉදිරිපත් වෙලා මම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුණා මාව මට විභාගයක් කියලා අපි සාමෙන් ආයුධුම් පත්තාලා මම ඒකට ඇතුළු වුණා වෛද්‍ය විද්‍යාලයේ මම අවුරුදු 3ක් වෛද්‍ය ශිෂ්‍යාවක් හැටියට හිටියා ඉතින් මේ ඒක මට හරිම මගේ මං ඉතාම සතුටෙන් අධ්‍යයනය කරා අධ්‍යාපනය හොඳ සාර්ථකව කරගෙන ගියා මේ නමුත් අවුරුදු මට ඒක අවසන් කරන්නට මගේ ධෛර්යය ඉඩ දුන්නේ නැහැ මං හිතන්නේ මොකද මේ අවුරුදු අවසාන විභාගයේදී මට පිළිහි සිටින්න හම්බුනේ නැහැ ආයුර්වේද වෛද්‍යවරියක් වන්නට ඉගෙනගත් ඔබ කොහොමද සිනමා දිවියට පිවිසෙන්නේ මගේ තාත්තා පත්තරයක දැකලා තියෙනවා මේ මොකද තාත්තා දන්නවා මගේ හැකියාවන් ඒක හැම දෙයක්ම මට ඒ සින්දු කියන්න හැකියාවක් තිබුණා හරි ලස්සන කටහඬක් තිබුණා මට ඉතින් මට තාත්තා මේ පත්තර එක දැකලා තාත්තගේ පුවත් පතක දැකලා තියෙනවා මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තිබිලා තියෙනවා ප්‍රචාර මෙහෙම මේ නළු නිළියෝ තෝරනවා කියලා රොබින් තම්බු ඔන්නුම තමයි ඉතින් රොබින් තම්බ නළේ ඒක ඇවිල්ලා තාත්තා පත්තර කෑල්ල ගෙනල්ලා අම්මට පෙන්නලා මම ඇත්තට මම දන්නේ නැහැ අම්මට පත්තර කෑල්ල ගෙනාපු විදිය දන්නේ නැහැ අම්මට පෙන්නපු විදිය දන්නේ නැහැ මට බර දැනුණ ගෙදර ඉන්නකොට මේ දෙන්න මේ මේක කිව්වේ නැහැ මේකට ව්‍යාට කියන්නද බුද්ධුවට කියමු අපි මේකට පොඩ්ඩක් පිළිතුරක් දෙන්න කියලා පුළුවන් නම් මේ පරිසම්මුඛ පරිශීලනයට අහවල් දවසක් දිනයක් නියම කරලා ඉතින් මේ දිනේ යන්න කියලා තාත්තගේ අනුග්‍රහය තමයි ඒකට ලැබුණේ මට අම්මා ඒ පරිම එක එල්ලෙම මම මේ විරෝධය බලම කොට මෙයාගේ මේ වෛද්‍ය විද්‍යාව කරන මේ විෂයයිද ශිෂ්‍යාවක් හැටියට ඒක අවසන් කරන්නට යාට ඉඩ දෙන්න ඕට යන්න දෙන්න ඕනේ නැහැ යාට කොච්චර හැකියාව තිබුණත් කියලා. නමුත් ඉතින් නෑ ඉතින් අපි මේක බලන්න තාත්ත පොඩ්ඩක් මොකද මගේ හැකියාව දන්න නිසා ඒකට ලොකු සතුටක් අනුග්‍රහයක් දැක්ුවා. මට මම ඉතින් ඔකට පොඩ්ඩක් එහෙම මෙහෙම මගේ මට ඉව වැටිලා වගේ මට දැනුණා මං ඒව මොකද්ද කියලා. මොකද්ද ඔය දෙන්නගේ සාකච්ඡා මොකක් සම්බන්ධයෙන්ද ඔය මං ගැන කතා කරන්න කියලා ගෙදර කතා කරනවා ඇහුණා. පස්සේ ගොම මෙන්න මෙහෙම එකක් තියෙනවා මේ පත්තරයක දාලා තිනවා මේ ලංකා චිත්‍රාගාරයේ රොබින් තම්බුගේ පළවෙනි චිත්‍රපටියට රංගණයට මේ නිලියක් හොයනවා කියලා. ඉතින් එතකොට මේ මේ අලුතෙන් බඳවා ගැනීමට තරුණ ගෑනු ළමයෙකු ඒගොල්ලෝ මේ පරීක්ෂණ සම්මුඛ පරීක්ෂණය පවත්වන දිනේ දාලා තිබුණා. මම කරපු වැඩේ මේ මං කියන්නේ මං ගිහිල්ලා බලන්නම් මට chance එකක් මට අවස්ථාවක් ලැබෙයිද කියලා මං කිව්වහම අම්මා තව අම්මා මහ ඌ ප්‍රශ්නයක් ඇති වුණා ගෙදර ඒකට මොකද අම්මා කිසිසේත් ඉඩ දුන්නේත් නැහැ අම්මා හරි සරයි මේ ඉතින් මේ නමුත් මගේ බලපෑම නිසා මං කරදර කෙරුවද මම අනේ පොඩ්ඩක් මට කැමති පොඩ්ඩක් මම එක්කම යන්න එතනට වා කියලා මම දන්නේ නෑ නියන්න මට බොහොම තරණ මම එතකොට බොහොම තරුණ කාලේ අවුරුදු 16 17 කල් විභාග ඉස්කෝලේ ඉවරුණා විතරනේ මම ඉතින් අවුරුදු 3ක් ඉතින් අවුරුදු 17ක් 18ක් තරුණ කාලේ ඉතින් පස්සේ කෝකටත් මම ගිහිල්ලා මේ අම්මට කිව්වම කොහොමද මේ දෙන්නව කැමති කරගත්තා තාත්තත් කියලා මම කැමති කරගෙන මේ සම්මුඛ පරීක්ෂණයට ගියා ඒක නාරාහෙන්පිට ලංකා චිත්‍රාගාරයේ සිලෝන් ස්ටුඩියෝ කියලා එකක් තිබුණා ඒ කාලේ ඒකට ගියාම මට හිතුණා මම මේ වෛද්‍ය විද්‍යාව මේ වෛද්‍යවරයෙක් වෙන එක අමතක කරලා නෙමෙයි මම ගියේ මම ඒක තමයි මගේ අරමුණ වෛද්‍යවරයෙක් වීමේ තමයි අරමුණ මගේ තිබුණේ ඉතින් ඒ මට හිතුණා මම ඉතින් බොහොම සතුටෙන් මගේ හැකියාව දක්වන්න ඕනේ කොහොම හරි හැකියාව පෙන්වන්න ඕනේ කියලා මගේ ගිහලා ඕක සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වුණා එතනදී මම ලංකා චිත්‍රාගාරයේදී මම දැක්කා මට වැඩිය ප්‍රවීණ කලාකාරියෙක් හිටියා ඉතින් සන්ධ්‍යා කුමාරි. එයා. ඉතින් මේ සන්ධ්‍යා කුමාරි තියෙනකොට මට ඉතින් මං තාත්තා අම්මට කිව්වා අම්මා අම්ම හරි විරුද්ධ වුණා අම්මා බොහොම බලෙන් මගේ එදගෙන ගියේ මම. එතනදී මට හිතුණා මට නම් කවදාවත් මේක මාව තේරෙන්නේ නැහැ මට වැඩිය ප්‍රවීණ ලස්සන මට තේදී වැඩි මල් ඇතිද දන්නේ නැහැ මම මට වැඩිය හොඳ පෙනුමක් තියෙන කෙනෙක් කියලා ඉතින් මං කල්පනා කරුවා මාව නම්
තේරෙන්නේ නැහැ කියලා. එතකොට එම කියලා මට එතනදී දුන්නා පොඩි දෙබස් ටිකක් කියන්න. මට උඩරට නැටුම් වල මම ආරම්භය මේ මැදියම අවසානය තුනම මම ඒ උඩරට නැටුම් රංග ඩාන්සින් එක්සෑම් විභාගේ මම පාස් කරලා තිබුණා ස්කූලේ ඉන්න කාලේ. ඉතින් රංගනේ උඩරට නැටුම් ඒක මම ඉන්න කාලේ ඒක අධ්‍යයනය කළා ඒක ඒකෙන් විභාගෙන් මම පාස් වුණා. එතකොට මට කිව්වා එහෙනම් නටන්න මගේ හැකියාවන් බලන්නත් එක මට කිව්වා මේ උඩරට නැටුමක් පොඩ්ඩක් රටලා පෙන්නන්න කියලා පොඩ්ඩක්. පස්සේ ඒකත් මම පොඩි 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 විදිහට අඩි දෙක තුනක් මම ඩාන්සින් උඩරට නැටුම් නටලා පෙන්නුවා. මට දෙබස් වගේක් කිව්වා ඒක දෙන්න කියලා. ඔන්න ඔය ආකාරයට තමයි මම මගේ සමුක පරීක්ෂණේ තිබුණේ ඔන්න ඔය දෙක තුන සින්දුවක් කියන්න කිව්වා. මම ඒකත් කිව්වා. ඉතින් විශ්ව මණ්ඩලයක් හිටියා. ඒතර රොබින් තම්පොත් හිටියා. ඉතින් ඒ මහත්මයා කිව්වා බොහොම හොඳයි අපි දැනුම් දෙන්නම් කියලා. මම ගෙදර ආවා. මම කිසිසේත් මං හිතුවේ නෑ මාව මේ ආගේ චිත්‍රපටියකට රඟපාන්න මාව තේරෙවි කියලා කොහෙත්ම මං හිතුවේ නෑ. මම ඒක බලාපොරොත්තුුනේත් නැහැ. අර මම ගන් අර ආසාවට ගියා පසු. ඊට පස්සේ සති දෙකක් විතර යනකොට මට එනවා යමාව තෝරගත්තා. ඉතින් ඔන්න ඔහොම තමයි මම සිනමාවට ප්‍රවිෂ්ඨ වුණේ. මාව තෝරගත්තා සුදුසඳේ කළුබලා කියන චිත්‍රපටියේ රඟපෑ. ඉතින් ඒක තිබුණේ ඒක මේ ෂූටින් තිබුණේ කියන්නේ රූපගත කෙරුවේ ඒ ලංකා චිත්‍රාගාරයේමයි. බැයි ගෙදර ඇවිල්ලා අම්මයි ඒක දැනගත්තා විතරයි අම්මයි මමයි තාත්තයි ලොකු අර්බුදකාරී තත්ත්වයකට මුණ දුන්නා ගෙදර. කැමති වුණේම නෑ අම්මා. නමුත් ඉතින් කොහොම හරි ඒකට යන්නවා කියලා. ඉතින් මම ඒක එතකොට එවකට ඒ කාලේ මම හිතුවා මම ඒකත් කරනවා මේ වෛද්‍ය විද්‍යාවත් ඒක කරලා වෛද්‍යවරයක් වෙනවා කියලා ඉතාලන ඒකත් අර විශේෂ මේ රැකියාවක් හැටියට නෙමෙයි සතුටට ආසාවට මම ඒකත් දෙකම කරනවා කියලා හිතාගෙන හිටිය එක. නමුත් මට ඒක දෙකම කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. මොකද මගේ අර අධ්‍යාපන කටයුතු ප්‍රබල වැඩි. මොකද මට එතන තියෙන මේ ලෙක්චර්ස් වලට යන්න බෑ. කොලෙජ් එකට යන්න බෑ. මොකද මේ රූපගත කිරීම ෂූටින් කියන්නේ සුමාන ගණන් කොළඹින් පිටේ ඉන්න වෙනවා එක දිගට තියෙනවා. එතකොට මට අරක නවත්තලා තමයි අර රංගනයට යන්න වෙන්නේ. ඉතින් ඔහොමත් ටිකක් දවස් කෙරුවා. දෙකම සමාන්තරව මම කරගෙන ගියා. නමුත් මේක කරන්න බෑ මොකද කොළඹින් පිට සති ගණන් යනකොට මට අරක නවත්තන්න වෙනවා. ওই විදිහට හොම ඉන්නකොට මම ඉබේම වගේ අවුරුදු 3ක් වෙනකොට අවසාන අවුරුද්දට යන්න ඉස්සෙල්ලා මට ඒකෙන් ඈත් වෙනුණා. මගේ වෛද්‍ය අධ්‍යාපනය වෛද්‍ය ශිෂ්‍යාවක් හැටියට මම කොලෙජ් එකෙන් අයින් වෙලා මම රංගනයේ පැත්තටම ගියා. ඔන්න ඔහොම තමයි මගේ ප්‍රවේශය වුණේ සිනමාවට. ඒක දෛවෝපගත සිද්ධියක්. ඒක හිතන්න විතුවේවත් නැති. සුවිනීත දශක 6ක දීර්ඝ කාලයක් කලා දිවියේ අමතක නොවන සුන්දර සිදුවීම් කොතෙකුත් ඇතිනේ. කෙටියෙන් සඳහන් කළොත් අමතක නොවන සුන්දරම අත්දැකීම් කියන්නේ මෙහෙමයි. මේ අවුරුදු ගානතර අත්දැකීම් බහුලයි. බොහෝ අත්දැකීම් සුන්දරේවත් තිබුණා. ඒක සුන්දර මේ බොහොම කර්කශක අත්දැකීම්ත් තිබුණා. ප්‍රසන්න නැති අප්‍රසන්න අත්දැකීම්ත් තිබුණා. මොකද කලා ලෝකයේ සුන්දරම අත්දැකීම හැටියට මම දැක්කේ මට මුණ දෙන්න සිදුනේ මම වැලිකතර චිත්‍රපටියේ. ඒ කියන්නේ අනිත් එක මෙහෙමයි. අනිත් එක මම මේ මුලින්ම රඟපෑවේ වානි ජෙරල්ලිනි. සුදුසඳේ කළුබලා, සමාජයක් ඔක්කොම සමානයි, ඒ වගේ රොබින් තම්පුගේ චිත්‍රපට තුනක මම වාණිජ රැල්ලිනි. මම රඟපෑම කියන එක මොකද මම කැමරාවක් ඉස්සරහා පිට කවදාකවත් රඟපාලා නැහැ. මම දැකලත් නැහැ සිනමා කැමරාව. ලංකා චිත්‍රාගාරයට ගියහම තමයි මට හරි පුදුමයි මේ එතන පරිසරය දැක්කහම. පළවෙනි රූපරහමු රඟපාන ගත්ත එක තමයි මගේ මුල්ම අමතක නොවෙන මුල්ම අත්දැකීම. මොකද මට ඒක හරිම අලුත් අත්දැකීමක්. කැමරාව ඒ වටේ ඉන පිරිස ඒක
දර්ශනය රූපගත කරන හැටි ඒක හැමතැනම මගේ අම්මත් හිටියා මොකද මම කොහිවත් ඒ දර්ශන රූපගත කරන තැනට මගේ අම්මා නැතුව මම අම්මා මාත් එක්කම තමයි මම තරුණෙක් නිසා මම තනියම හරින්නේ අම්මා හැමතැනම මාත් එක්ක ගියා මම යන්නේ හැමතැනම සංගණයේදී අම්මා හිටියා මාළඟ ඉතින් අනිතිය මට පොඩි අම්මා ඉස්සරහට නෝ ඒකත් මගේ අලුත් අත්දැකීමක් සුන්දරයි ඒකත් මට ඉතින් ඒක රංගපාන කොට මම රංගපෑම ගැන හොඳ අවබෝධයක් තිබුණේ නැහැ සිනමා රංගනය පිළිබඳව ඒක තමයි මම ලැබුණු අලුත් අත්දැකීම තමයි ඉතින් රංගනය පිළිබඳ අත්දැකීමක් නැතුව ඒක රංගපාන කොට මට කියන දේ මම කරනවා නමුත් ඒකේ ඒකේ සුන්දරත්වය මම දැක්කේ නැහැ මම මොකද්ද රංගනයේ තියෙන බැරෑරුම් කරන ගැඹුර ඒක මුකුත් දන්නේ නැහැ. ඉතින් ඒක හරි හරි ආසයි. ඉතින් ඒක දිහා ඒක රූපගත කරන ක්‍රමය අධ්‍යක්ෂණය ඒ ඔක්කොම දැක්කම මට මේ අලුත් පරිසරයකට මම ආවේ අලුත් දෙයකට. අන්න ඒක තමයි මම මුලින්ම දැකපු සුන්දර අත්දැකීම. ඒකට පස්සේ මේ ඉතින් ඔබ දැන් ක්‍රමානුකූලව චිත්‍රපටිය වමුදගම කරගෙන යනකොට මට මේ එක පාරටම මට සුදෝසුදු චිත්‍රපටි ගාමිණිත් එක්ක කරන්න අවස්ථාවක් ලැබුණා. අන්න ඒකත් මට ජීවිතේ එක්තරා අමතක නොව සුන්දර මේ අවස්ථාවක්. ඉතින් ඒක අර සුදෝසුදු එකේ හිම්මැනකේ කියන චරිතය තිබුණා. ඒකේ ඒ සුදෝසුදු කියන්නේ අපි ඉස්කෝලේදී කරපු මේ කවි පොතක්. සාගර පරංසුවේ KS ගේ කවි පොතක්. එතකොට මේ ඒක අපි හොඳට මට හොඳට පුරුදුයි ඒ චරිතයේ කවි කියලා. ඒ චරිතය මට රඟපාන්න ලැබීම හරිම සතුටක් ඇති වුණා මට. ඒක මේ ආසාවක් ඒක අත්දැකීමක් වුණා. ඒක මම මේ ගම්මිත් එක රඟපාන උට. ඒ චිත්‍රපටියේ අවසන් කළ රූපගත කිරීම චිත්‍රපටියේ එළිදක්වනකොට ඕකට මේ මගේ කඩයිම උනේ ඒ චිත්‍රපටියට පස්සේ මාව තෝරගත්ත ලෙස්ටර් පීරිස් මොකද ඒ චිත්‍රපටියේ මංගල දර්ශනයට බලන්න ආවා. ඒක තෝරගත්ත මාව එයාගේ චිත්‍රපටියට. මං ඉතින් හරිම හරිම සතුටු වුණා. මොකද ලෙස්ටර් පීරිස් වගේ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්ගේ එක්ක මේ ඒ අධ්‍යක්ෂණය යටතේ මට රඟපෑමක් ලැබිච්ච කියන මම හරි සතුටු වුණා. ඉතින් ඒක අනිත් දෙක ඒක එක්තරා සුන්දර අවස්ථාවක් මට මගේ ජීවිතයේ කලාවේ කඩයිම එක තමයි. දෙලොවක් අතර කියන්නේ සුදෝසුදු දෙලොවක් අතර කියන්නේ චිත්‍රපටි එක අර රංගණය හුඟක් වෙනස්. ඒකේ වාණිජ රැල්ල සහ තාත්තික රංගණයට එළඹිච්ච තැන කඩේම එතනයි. මොකද මේ ලෙස්ටර් පීරිස්ගෙන් තමයි මේ මම රංගනය පිළිබඳ හොඳ අවබෝධයක් මට දැනුනේ. ඒ හැම දෙයක්ම තාත්තික හැම දෙයක්ම මට මගේ ජීවිතේ මං හිතන්නේ මේ සුන්දර අවස්ථාවන් කියලා. ඉතින් ඒ එක්කම ඉතින් මේ හැම චිත්‍රපටියකම මට සුන්දර අවස්ථාවන් බොහොමයක් ලැබුණා. අනිත් එක පිට රටවල් වලට යන්න අවස්ථාව ලැබුණා චිත්‍රපටි මේ උළෙලවල් වලට යන්න එතනදි මම ලැබුවත් දෙකින් ඒවා හරි සුන්දරයි. ඉතින් මේ ලංකාවේ හැම තැනම වගේ බොහෝ තැන් වල මට යන්න අවස්ථාව ලැබුණා. ඒ හැම තැනම මම අම්මත් එක්කම ගියේ ඇත්තටම. ඉතින් මේ සුන්දර අවස්ථාවල් කියන්නේ අන්න ඔය වැනි අවස්ථාවන් තමයි මේ චිත්‍රපටි වලම දැකපු විවිධ විදිහට ස්ථාන වලට ගිහිල්ලා ඒ රංගනය ඒ රූපගත කිරීම දැරුවම සුවිශේෂ දෙයකට මට තවත් සුන්දර දෙයක් තමයි අර මේ සිකුරුලියා එකේ අර කොට ඒ කියන්නේ
බන්දුල කරගත්ත කැක් කරපු මොදි චරිතය ඒක ඒ චරිතය මේ ස්වභාවික විදිහට නෙමෙයිනේ බන්දුලගේ පෙනුම ඉතින් එවැනි චරිතයක් රඟපානකොට මට ඉතින් මේ ওই කාලගෝල දික්තල මේ අනුසාරයෙන් ඒක කරපු චිත්‍රපටියක් ඒක ඉතින් ඒක ගැන මේ එවැනි අවස්ථාවල් වලදී මට රඟපාන වෙලාවේදී මට බොහොම සුන්දර හැඟීමක් මට ඇති වුණා මේ මට ඒ වෙනකොට මට රංගනයේ පිළිබඳ දැනුමක් තිබුණා ටිකක් ඒකේ ඒ මොකද්ද තාත්තික රංගනය මොකද්ද වාණිජය මම ඒව හොඳට අධ්‍යයනය කරලා ඒකේ දැනුම මම ලබාගෙන තිබුණේ පොතපත කියවලා ඉන්නවා එතකොට ඒක හරි ඒකේ තියෙන සුන්දරත්වය තමයි අර අර අරයත් එක්ක අර කොට එක්කෙනත් එක්ක බඳුල ගලකටත් එක්ක රඟපෑම ඉතින් ඒක මට තිබිච්ච ලොකුම අභියෝගය තමයි මේ මේ ගාමිණී ජෝයි අතරට යන්න මන්ට ඒක හරිම වාසනාවන්ත වාග්යවන්ත ඇතරම ඒක අවස්ථාවක් තමයි මම හිතන්නේ කලාකාරිකට ලැබෙන බොහොම කලාතුරකින් ලැබෙන අවස්ථාවක් ඒක මේ අවස්ථාවට මට ලැබීම මම හරි සතුටු වෙනවා ඒක එකත් ඒක ලොකු අභියෝගයක් මම නමුත් මට ඒ අභියෝගය මම ඒතරම් බැරෑරුම් විදිහට මට මේ මගේ චරිතය මම නිරූපණය කරන එක මම චිත්‍රපටිය ඒ පිටපත කියවල එක නිරූපණය කරන එක තමයි මගේ තිබුණ එකම අරම හොඳ චරිතයක් නිරූපණය කිරීම. ඉතින් එතනදිත් මම උගක් ඒ වැලිකතර චිත්‍රපටය කරනකොටත් මම ගොඩක් සුන්දර අවස්ථාවන් වලට මුහුණ දුන්නා. මොකද මේ යාපනයේ ෂූට් කෙරුවේ ඒ වැඩ කෙරුවේ ඒක චිත්‍රපටය රංගනයේ යෙදුනේ ජෝයි ගාමිණිත් එක්ක බොහෝ මේ දර්ශන රූපගත කෙරුවේ මේ ජාපනයේ දැන් තියෙන ජාපනයේ නෙමෙයි ඒක උදේ ජාපනයේ මම හිතන විකඩ හොඳ සුන්දරම පරිසරයක් තිබුණේ ඒ යුගයේ ඉතින් පොද එතකොට ඔය LTT ප්‍රශ්නෙම මුකුත් තිබුණේ නැති කාලෙක එතකොට හරිම ලස්සන පරිසරයක් තිබුණා ඉතින් ඒ වෙනි පරිසරයක රූපගත කරන එකත් මට හරි සතුටක් ඇති වුණා හරි භාගයයි කියලා වගේ ඒක හරි සුන්දරයි ඉතින් මගේ ජීවිතේ හැම දෙයක්ම හැම අවස්ථාවකදී මම හරි සතුටින් නළු නිළි මට මම රඟපාපු නළු නිළි ඔය කියන්නේ නළුවෝ අංගන ශිල්පීන් කියන්නේ ගාමිණී ජෝ ටෝනි විජේ කුමාරතුංග ඉතින් ඒක තමයි මම ලබපු වාසනාවන්තම සුන්දර අවස්ථාවල් කියන්නේ නළුනේ නළුවන්ත් එක්ක එවැනි දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියන් එක්ක රඟපාන එක තමයි මගේ මම ලැබපු ලොකුම සුන්දර හැඟීම. ඒ විවිධ චරිතනේ මට හම්බුනේ. මට රඟපාන්න හම්බුනේ විවිධ චරිත. මොකද්ද වාසනාවකට මට මම රඟපාපු හැම චිත්‍රපටයකම එකකට එකක් වෙනස් මගේ රංගනය. ඒ වගේම කටුක අත්දැකීම් තිබුණ බවත් සුවිනීත කිව්වනේ. ගාමිණී ෆොන්සේකාගෙන් ලැබුණු කම්මුල් පහරවල් කොහොමද? ගාමිණී ෆොන්සේකා මේ ජේ කම්මුල් පහරවල් මට බොහොම ඒක අරි තාත්වික විදිහට ඒ දර්ශනය නිරූප මේ රංගනය යෙදුනේ වැලිකතර චිත්‍රපටියේ මට තිබුණා මේ කම්මුලට ගහන අපි දෙන්නගේ ලොකු මේ ප්‍රශ්නයකට මැදි වෙලා මේ චිත්‍රපටයේ ගෝරි මුදලාලිත් එක්ක ප්‍රශ්නයක් මතුවෙලා ප්‍රශ්නයකට ඇදීලා ඒ එතනදී අපි දෙන්නගේ බොරකූම මේ මේ වාදයක් වුණා රණ්ඩුවක් වුණා මේ එතනදී අපි දෙන්න බොහොම බැනවැදව ගත්ත එකිනෙකාට බැනවදින සීන් එකක් තමයි දර්ශනයක් තමයි රූපගත කරන්න තිබුණේ නිහාසිංහ DB නිහාසිංහ තමයි ඒක අධ්‍යක්ෂකවරයා ඉතින් මේ ඒකේ මට තිබුණා මේ මම බනිනකොට එයාට මට කම්බුලට දහනවා සාමාන්‍ය එකක් මේ කාන්තා සැමියයි බිරිඳයි රණ්ඩු වෙනකොට ගහ ගන්නවනේ සමහර තැන්වල දහනවනේ කම්බුල් පාරවල් දහනවා ඉතින් ඒකේ තාත්වික විදිහටම කරන්න ඕනනේ මේ ඉතින් ඒක තාත්වික විදිහට කරන්න ඕනේ ඒක මාත් එක්ක රඟපාන කලාකරුවයි මමයි අපි දෙන්න හොඳට සාමූහිකව සංහිඳියාවක් ඇතුව බොහොම අධ්‍යක්ෂකවරයත් එකතු වෙලා ඒ දර්ශනය ගන්න ඕනේ බොහොම අමාරු දර්ශනයක් ඒක මොකද ඒක එකපාරකට වැඩිය ඒ සාමාන්‍යයෙන් තියෙන දර්ශනයක් රූපගත කරනකොට කීප වතාවක් කරනවා හරියට කිව කෙරුණ නැත්නම් තව වතාවක් කරනවා
අන්නේ දෙබස් හරියට කියවුනේ නැත්නම් තවත් තවක් කරනවා. අන්නේ ඒ වගේ තුන් හතර පාරක් ඒ දර්ශන රූපගත කරනවා. හරියනකම්. එතකොට මං ඉඳන් කිව්වා හැබැයි කම්බුලට පාරක් ගහ යකෝ ඇත්තටම ගහන්න ඕනේ. මේ අංගුවක් වෙලාට ඔය චිත්‍රපටි වල කම්බුල් වලට ගහන්නේ සමහරක් වෙලාවට වදිනවා වගේ තැන්වල වදින්නේ නැහැ. එහෙම ගහන්න පුළුවන්. නමුත් මම අපි දෙන්න කතා වුණා මේක තාත්තික රංගනයක් එන්න ඒ හැඟීම් මූණට එන්න හැඟීම් පිළිමිමු එන්න මූණින් ඒවත් වෙන්න හරි රංගනයක යෙදෙන්න නම් මේක සත්‍ය වශයෙන්ම ඔයාට ගහන්න ඕනේ මට මේක කියලා ගාමිණී කිව්වා මම කමක් නැහැ ගහන්න හැබැයි දෙසරයක් ගහන්න බෑ ඒ දිග දර්ශනයක් එක තිබුණේ දෙබස් කියන අතරතුරමයි ගහන්නේ දෙබස් කියනවා මම බලනවා එයා ගහනවා ආයි ඔහොම ඔහොම තමයි තිබුණේ ඉතින් මං කිව්වා එක පාරෙන් කරන්න ඕන කියලා මං අපි හොඳට සාකච්ඡා කළා ඒක ඒකේ පොඩි පුහුණු වීමක් කරා ඒක වතාවක් දෙකවරක් පුහුණු වීමක් කරා ඒ පුහුණු වෙන අවස්ථාවේදී ගැහෙන්නේ නැහැ මං කොහොමද දැන් ඊළඟට අර ටේක් එක ගන්නවා කියලා යන අර ෂොට් එක ඒක ගන්න වෙලාවට ඒක රූපගත වෙන මොහොතේ මං කොහරි දැන් පටන් ගමු කියලා අපි පටන් ගත්තා දර්ශනය රූපතර කරන්න අනේ නා කිය ජීවිත උන්ට හිතේ හැලියද එහෙනම් මං කෙලින්ම යන උන් දහාගෙන සතරම් පුතාට කේන්ති ගියා තාත්තා නා කිය කිව්වම මරිච්ච දෙමව්පියෝ ඔන් යදගන්න ඕනේ මේවට තියෙන නැහැලිච්ච කමට මටත් පුළුවන් තමසේ පරම්පරාව ගැන කියන්නේ එළවෙනකන් ඕන එළවෙනකන් කතා කරවත් මගේ දෙමව්පියෝ වල වරදක් කියන වල බෑ ඕන්නම් කියයි අපේ තාත්තා අරකුරේන්ද කාරේ කියලා අපේ සිය කරත්ත කාරේ කියලා මාව බනින්න ඉන්නවා කියලා ආරංචි වුණාම නා කිය රට පුරාම ඔත්තු කාරයල ඔය ටිකනේ හොයාගත්තේ ඒ ඇති තමසල ගැන ඉතරේ මැනගන්න තාත්ත මැනගත්ත මට වැරදුණු ඔය විශ්වවිද්‍යාලය කියලා උපාධි පට්ටම් ගැහුවට බෑ ಜಾති ගැති අරින් මං ගහගත්තේ උපාධිය විතරයි අනිත් එකන උපාධියට උඩින් ඒස්පී පට්ටමකුත් ගහගෙන ඒත් බැරි වුණා ඔය කුණු කන්දල් වහගන්න මොන කුණු කන්දල් ම කියන එක කලින් කියපම් මගේ යකවුසන්න නතු මට හොයගන්නේ ගෑනුන් තමයි අලි විලකක් ගෝරින් දැකම නියා වගේ බයි ගුල්ලා මට හිතා ගන්න පුළුවන් මෙයාගේ ගෝරින් ගැච්ච රහස මොකද්ද කියලා ඒ වගේම මං හිතන්නේ වැලි කතර දැක්කපු කෙනෙක් ඉන්නවා නේද ඒක තේරි මේ ඒක මම මට හොඳටම මේ ඇත්තටම ගැහුවා ඒ ගහනකොට මේ ඒ ගහපු වේගයේ කොටෙක්ද කිව්වොත් මේ මගේ හක්ක මගේ මේ කටේ කකු ඇටය පොඩ්ඩක් යහට මට වුණා මට පුදුම වේදනාවක් ඇති වුණා ඒ වෙලාවේ එතකොට ඒ අවස්ථාවේදී මේ අමතකම නොවන සිද්ධියක් තමයි ඕක. ඒ අවස්ථාවේදී මට දැනුනේ නැහැ මට ඒක මම ඒ ඒ ඒක රංගනය යෙදුනා මිසක් මට අර වේදනාව ආවට පස්සේ ගහනකොට එකපාරක් නෙමෙයිනේ කීප වතාවක්ම ගහනවා. ඒ හැම අතටම ඒ අතින් මේ අතින් අඳ ඒ පැත්තට මේ පැත්තට ගහනවා ඉතින්. ඒකෙන් හකු ඇටයට හත මට වෙලා මං මට අමාරු වුණා. තෙන්දි පොඩ්ඩක් ෂූටින් නැවැත්තුව ඒ වෙලාවේ. පස්සේ කකු ඇටේ පොඩ්ඩක් අනිත් අධ්‍යක්ෂකවරයයි අනිත් අය ගාමිණිය ඔක්කොම ගිහලා ඒක යන්තම් මෙහෙම මූණට තට්ටු කළා මෙහෙම කළා යන්තම් කකු ඇටේ ඉස්පිරිතාලට නොයා දොස්තර කෙනෙක් ළඟ නොයා ඒක යන්තම් මෙහෙම කරගත්තා. මට ඒක හරිම වේදනාවක් ඇති වුණා ඒ වෙලාවේ. ඒ වගේම හුලමාලියකෙත් ඒකෙත් මමගේ හැම බොහෝ වෙලාවල් වලට මේ මේ ගුටි ගන්න සීන් හම් වෙනවා මට. ඉතින් හුලවාලියකෙත් ඔය ඔය වගේම ඒකත් මේ ගාමිණී කෙස්සෙන් අල්ලලා ඇදගෙන ඇවිල්ලා ඒකත් හරි හැබැයි ඒ හුලවාලියකෙත් අර ටෝනිත් එක්ක පෙම් සම්බන්ධතාවය ඌ වෙලා මම හිතන්නේ හුලවාලි නම් බක් දෙරික් දකින්න ඇති මේ ඒකේ මේ ටෝනිත් එක්ක ඉන්නවා ගඟක් ළඟ ඉන්නවා දැකලා මේ ගාමිණී ඇවිල්ලා ගහලා කොණ්ඩෙන් ඇදගෙන ගියා. ඒ කොණ්ඩෙන් ඇදගෙන 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 ගිහිල්ලා තල්ලු කරනවා. ගෙට ගිහිල්ලා ගෙදරට ඇදගෙන ගිහිල්ලා ගහනවා. ඒ ඇත්තටම ඒවා මේ 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 බොරුවට ගහපු ඒවා නෙමෙයි. ඒව ඇත්තටම තල්ලු කරපු ඒවා ඇත්තටම ගහපු ඒවා ඇත්තටම රිලිච් ඒවා. ඒව ගන්නකොට ඇතරම රිදෙනවනේ. ඉතින් ඒවා ඒකෙන් ඒක මම ඒ විදිහටම කෙරුවේ මොකද අනිත් එක මේ කඳුළු ස්වාභාවික විදිහට ඇඬුවේ.
දැන් තියෙනවා ඒ අස්වාභාවික විදිහට හඳන ක්‍රමයක් තියෙනවානේ සිනමාවි ඒ කියන්නේ ඔය ග්ලිසරින් දානවා ඒ අවස්ථාවේ ගන්න බැරි යන්ට ඒ පොඩි ඩ්‍රොප් එකක් දානවා බිඳුවක් දානවා එහෙට එහෙන් කඳුළු වගේ කියන්නේ කඳුළු බිඳුවක් එන්න ඉතින් මම එවැනි දේවල් මම දැම්මේ නැහැ නමුත් මට ඒ චරිතයට අරුණ වුණාම ඇත්තටම ඒක ඇඬෙනවා ඇත්තටම කෑ ගැහෙනවා හැම දෙයක්ම ස්වභාවික විදිහට තමයි මම ඉදිරිපත් කරන්නේ රංගනේ සුවිනීතා ඔබ රිදී තිරේ නොනැවති වේදිකාවටත් රූපවාහිනී තිරයටත් පණ දුන් චරිත තියෙනවනේ සවන රසිකයින් සතුටු වේවි ඒ ගැන ඔබේ අත්දැකීම් ගැන අහන්න මම මුලින්ම ආවේ සිනමාවට ඇවිල්ලා ටික කලක් යනකොට මට වේදිකාවේ රඟපාන අවස්ථාවක් ලැබුණා ඒ අව මුල්ම අවස්ථාව ලැබුණේ ප්‍රේමරංජිත් තිලකරත්න ප්‍රේමරංජිත් තිලකරත්නගේ කෝන්තරේ නාට්‍යයේ කෝන්තරේ කියන නාට්‍යයේ මම රඟපෑවා ඒක මම රඟපෑවේ ලූෂන් බුලත්සිංහලත් එක්ක තමයි ප්‍රධාන චරිතේ ලූෂන් බුලත්සිංහයි මමයි ඉතින් ඒකේ මියුසික් කලේ ඒකේ සංගීතය කලේ ප්‍රේමරත්න ෂෙල්ටන් ප්‍රේමරත්න මහත්මයා ඉතින් මට හරි සතුටුයි ඒක වේදිකා නාට්‍ය වේදිකා රංගනය කියන්නේ සිනමා රංගනයට වඩා හුඟක් වෙනස් රංගනයක් يعني මොකක් අපි බම්බ රඟපාන්න ඕනේ ප්‍රේක්ෂකාගාරයට. ඉතින් ප්‍රේක්ෂකාගාරයට රඟපානකොට මූණේ ඉරියව්ව සහ ප්‍රකාශ භාවමය ප්‍රකාශ ඒ වෙනම රංගනයක් ඉදිරිපත් කරන්න ඕනේ. අංගපසංග මූණ ඒ රංගන ශෛලිය වෙනස්. ඊට පස්සේ මම ප්‍රේමරාජ් තිලක රත්නගේ කෝන්තරි එතකොට මේ වහලක් නැති ගියක් නැට්ටුකාරි ධර්මශ්‍රී වික්‍රමරත්නගේ ප්‍රේම මේ උන්න බබෝ ඇතිමියා ඒ වගේම ප්‍රසිද්ධ වෙච්ච වේදිකා නාට්‍යයක් තමයි ජූලි කියන නාට්‍යය. ඒක ප්‍රේමරංජිත් තිලකරත්නගේ. ඉතින් ඔයනි නාට්‍ය කීපයක මම හොඳ නාට්‍ය ලංකාවේ ප්‍රසිද්ධ නාට්‍යකරුවාගේ නිෂ්පාදකරුන්ගේ නාට්‍යවල මම රඟපෑවා. වේදිකා නාට්‍යවල ඒකෙන් හරි ජනප්‍රියත්වයක් ලැබුවා ඒ වේදිකා රංගනය කියන්නේ මම ඕනම කෙනෙකුට රංගනය තවදුරටත් රංගනය නියම හොඳට ඉගෙන ගන්න පුළුවන් හොඳට හැම දෙයක්ම අධ්‍යයනය කරන්න පුළුවන් භූමිකාවක් වේදිකාව ඒ වගේම මම ටෙලි පසු කාලයක මම ටෙලි නාට්‍ය වල ටෙලි වෘත්තාන්තවල රඟපෑවා බොහෝ ටෙලි වෘත්තාන්ත ඒ ටෙලි වෘත්තාන්ත කීපයක රඟපෑවා නමුත් ඒ රඟපෑමත් මට ත්‍රේ රංගනයත් කුංචි ත්‍රේ රංගනයත් හරි වෙනස් ඒ සිනමාවේ පුළු ලොකු ත්‍රේ රංගනය වගේ නෙමෙයි කුංචි ත්‍රේ රංගනය සම්පූර්ණයෙන් වෙනස් රංගන ශෛලසම්බන්ධ වූ කලාකරුවෝ හිතනවා ඒ රඟපෑමයි මේ රඟ සිනමා රඟපෑමයි දෙකම එක වගේ කියලා එකමයි නෑ ඒක හරියට හදාරුවොත් එහෙම දෙක දෙකක් රංගන ශෛලි දෙකක් ඒක හොඳට හදාරන්න නම් හොඳට පොතපත කියවලා චිත්‍රපටි බලලා හොඳට කලාව පිළිබඳ අධ්‍යයනය කළා බටහිර කලාව අධ්‍යයනය කළා ඒම තමයි ඒකේ වෙනස මොකද්ද මේ වේදිකා නාට්‍ය සහ ඔය රංගන ශෛලි තුනක්නේ වේදිකා නාට්‍යයයි ටෙලි වෘත්තාන්තයයි සිනමාවයි ඔය රංගන ශෛලී තුනක් ඔය තුනම හදාරන තුනම හොඳට සාර්ථක ඉදිරිපත් කරන්න පුළුවන් නම් පුළුවන් වෙන්නේ තමන්ගේ බුද්ධිය සහ තමන්ගේ දැනුම සහ පොතපත කියවලා අනිත් අපිට වෙන ආයතන නැහැනේ අපි රංගන ශෛලිය වල ඉගෙන ගන්න අපිට ලංකාවේ එහෙම සාර්ථක ආයතන නැහැ නමුත් බටහිර සිනමාව බටහිර රංගන බටහිර පොතපත සිනමාව පිළිබඳ පොතපත රංගනය පිළිබඳ පොතපත කියවලා තමයි ඒකේ ඒකේ සාර්ථකත්වය අපිට දකින්න පුළුවන්. ඒ වගේම එස් ටී ප්‍රේමනාත්ගේ පළවෙනි ටෙලි නාට්‍ය සිකුරුලිය අධ්‍යක්ෂකවගේ පළවෙනි ටෙලි නාට්‍ය සඳුන්ගිර ගිනිගණය කියන පොතක් ඔහු ටෙලි නාට්‍යයක් වඩ ඒක ඉතා සාර්ථක එකක්. ඒ වගේම සුදත් රෝහණගේ මේ මාටින් වික්‍රමසිංහගේ නාට්‍ය පෙළක් ගියා ඒකේ සකිසඳ එලියස් ඔබතුමියද ඔබතුමිය බැලලා තියෙනවද සකිසඳ එලියස් කියලා එකක් ජෝබි වික්‍රම රඟපෑවා කවුද මොලා ගහනයක් කොහොමද අනේ මන්ද මේ පිස්සු මිනිස්සු එක්ක විත්
උත්තිමයට බාරයි එලිසාගේ පෝරමේ කියලා නැදමුකුත් නැදලා මේ මොකද දිග කොලයක් අරගෙන නවර නවර අර බෝඩ් එක ගහලා ගියා ඒකනේ කොහමද අරමරෙන් බලන්න කිව්වත් අපි මේක එලිසාගේ පෝරමෙන් සෙලස්තිරා ග්‍රාමක් තියෙන්නේ අර හවල් දෙන්න දෙන්නේ මේක මෙතන ගහලා ගියේ ඒ මිනිස්සු නුහුණු කාරයෙක්ද කොහෙද මණිකේ අනේ මන්ද නුහුණු කාරයෙක් ඇතේ ගුහ මුල්ක ලැස්සුවක් කියන උන්ටත් නුහුණු හැදිරද මන් දන්නේ සකි සඳ එලියස් කියලා බොහොම හොඳ දෙන්නා සුදත් රෝහණගේ කච් මුදියන්සේ මාමා කියලා ඒ මාතින් වික්‍රමසිංහ දේව් ඉතින් ඒ වගේ මම හැබැයි ටෙලිනාට්‍ය වලත් මම රංගපෑවේ තෝරා බේරාග මම හැම දෙයක්ම මගේ නර්ත මගේ රංගනයේ යෙදුනේ මම හැම භූමිකාවකම රංගනය යෙදුනේ හුවක් තෝරගෙන ඒකයි මම බොහොම දැන් සිනමා වුණත් කීප චිත්‍රපට කීපකනේ මම ඉන්නේ මොකද මේ මම තිප්පිටපත කියවලා අධ්‍යක්ෂවරේ ඒක තෝරා බේරාගෙන තමයි මම රංගනයට කැමැත්ත දෙන්නේ සිකුරුලියා චිත්‍රපටිය නරඹලා රසවින්ද අපට හරිම වෙනස් විදියෙ මිහිරක්ගෙන ආවා රංගනෙන් දායක වුණ ඔබට දැනුනේ කොහොමද මොකද සිකුරුලියා චිත්‍රපටියේ ප්‍රදර්ශනය වෙන යුගයේ ඒක ඉතාම ප්‍රසිද්ධ වුණා තාමත් සිකුරුලියා බොළඳලියා කියන සින්දුව මිල්ටන් ජාව මිල්ටන් පෙරේරාගේ හොඳම සින්දුවක් එක ඒක තාමත් ජනප්‍රියයි ඒ චිත්‍රපටිය එලි දක්වනකොට පෙන්නනකොට චිත්‍රපට ශාලාවල් වල ඒක බොහොම ප්‍රසිද්ධ වුණා මම මට පාර යන්න බැරි තරමටම ප්‍රසිද්ධ හැම කෙනාම මාව දැක්කාම සිකුරුලියා කියලා කෑ ගහනවා කොමලලියා බොළඳලියා මාව දමා යන්න ගියා සිව්මෙලියා සිකුරුලියා
ඒ වගේ හුඟක් ප්‍රසිද්ධ චරිතයක් වුණා ඒ සිකුලියාගේ චරිතය. ඒ වගේම තමයි හුලමාලි චිත්‍රපටියේ එලි දැක්ුණාම ජනතාවට පෙන්වන්න පටන් ගත්තාම ඒ හුලමාලියකේ තිබිච්ච නම ඒ චරිතය කොයිතරම් සාර්ථක වුණාද කියලා සුභා කියලා කෑ ගහනවා. කියන්නේ ඒ සිකුලියායි සුභා කියන චරිතය දෙකම ඒක ඒ තරම් ජනප්‍රිය වෙතේ මුද මට පාර තොටක යන්න බැරි තත්ත්වෙතම ඒ වගේම මාව දැක්කට සුභා කියන සමහර ජනතාව ඒ වගේම සිකුරුලියා එකේ මේ සිකුරුලියා කියනවා අනේ ඒක ඒකෙන් මම තේරුම් ගත්තේ කොයි තරම් සාර්ථකව ඒ චරිත දෙක මම මිනිස්සු අතරට ගියාද කියලා. ඒක සතුටක්. ඔබේ රංගන කුසලතා සඳහා සම්මාන ලැබුණ බව අපි දන්නවා. ජීවිතේ එක්වරක් පමණක් පිදුම් ලබන යාවජීව සම්මානය තවත් විදියකින් හඳුන්වනවා නම් රණතිසර සම්මානයෙන් 2018 වසරේදී ඔබ පිදුම් ලැබුවා. ඔබට මොන විදිය හැඟීමක්ද එදා ඇති උනේ? මේමය සම්මානවල් ගැන නම් මං එච්චරම මේ හිතන්නේ මම රංගනයට යෙදුනේ චිත්‍රපටි කලාකාරියක රංගන ශිල්පිනියක් උනේ සම්මාන ගන්න බලාගෙන නම් නෙමෙයි. මම කිසිම දවසක මගේ හිතකවත් මම සම්මානයේ ඔස්සේ ගිහිල්ලා රංගනය කරේ මම සම්මානේ ඉලක්ක කරගන්න නෙමෙයි. සම්මාන ගන්න ඕන කියන ඉලක්කයක් තුල ඉලක්කයක් මා තුල කවදාකවත් මං කෙරෙහිම තිබුණේම නැහැ. නමුත් මට ඕන කරලා තිබුණේ හොඳ රංගනයකදී ඒ රංගනය බලන මගේ ප්‍රේක්ෂක ජනතාවට මම සම්මානයක් ඒගොල්ලන්ට අන්න ඒ වගේ. ඉතින් නමුත් මම මට සම්මානය ගන්න සම්මානයකින් ප්‍රසිද්ධ වෙන්නවත් සම්මානයකින් ගරුමුමන් ලබන්නවත් හිතාගෙන රංගනයේ යෙදුනේ නෑම. නමුත් මට ඉස්සෙල්ලා ඔය සම්මානය අනිත් අයට ලැබිලා තියෙනවා. නමුත් මේ සම්මානය මට ලැබුණ එක ගැනත් මම සතුටු වෙනවා. මේ ඒක තුනක් පස්සේ හම්බුනේ. ඒක ගැන මේ සම්මාන ගැන කතා කරන්න ගියොත් එමු ගාක් දේවල් මට කියන්න සිද්ධ වෙනවා. මොකද සාධාරණ සම්මාන දීලා නැහැ කොහෙවත්. සම්මානය කියන එක සාධාරණයෙන් සම්මානය දෙන්න දීලා නැහැ.
බොහෝ අයද සාධාරණත්වයෙන් කලාකරුවන්ට සුදුසුසන්ට සුදුසු තැන දීලා නැහැ. නමුත් මම අගය කරනවා මේ සරසවි සම්මානේ මට ප්‍රදානය කිරීම ඒවකට හිතුව සංස්කාරක ඒවත් හිතුව අය මේ මාව තෝරාගෙන මට ඒ සම්මානය ලැබීම ගැන මම හරි සතුටු වෙනවා. සුවිනීතා, ඔබ මේ දිගු රංගන චාරිකාවේදී විවිධ සිනමා අධ්‍යක්ෂවරුන් යටතේ රඟපෑම් කළානේ, කොහොමද ඒ අත්දැකීම? විවිධ චරිත මට හම්බුනේ ලෙස්ටර් ජේම්ස් පීස් මහත්මයාගේ චිත්‍රකේ හම්බුනේ මට. මම එතකොට තාත්වික රංගනය පිළිබඳ කිසිම දැනුමක් මට තිබුණේ නැහැ. ඇත්තටම මම එතකොට අර දකුණු ඉන්දියානු රංගම දමිළ චිත්‍රපටි අධ්‍යක්ෂක රොබින් තම්පෝ යටතේ මම රංගනය කරලා ඉවරලා ඒ රංගනයේදී බොහෝසේ මට තිබුණේ කරන්න මේ දකුණු ඉන්දියාවේ ආභාෂය ඒවකට තිබුණේ. එතකොට ඒකේ ඒ රංගපෑ විලාශය මට තිබුණ ඉතුන මේ තාත්විකත්වෙන් බැහැර වෙච්ච රංගන ශෛලියක් ඒක. ඒක ඒක මම අධ්‍යක්ෂණය කරපු විදිහට තමයි මම රංගපාලා තියෙන්නේ. නමුත් දෙලවක් අතරේ මට විශාල ලොකු වෙනසක් තේරුණා. දෙලවක් අතරේ කියන්නේ තාත්වික ස්වභාවික රංගනය. ඒකට මම විශේෂයෙන් ලෙස්ටර් පීරිස් මහත්මයා මට රඟපාන්න දුන්නා. මොකද රූකඩයක් වගේ මෙහෙව්වේ නැහැ මාව. මට රඟපාන්න දුන්නා ඒ දෙබස් ඒ ජවනිකාල් මට මෙන්න මේමයි මට එයා කියනවා එයාට ඕන රංගනය මොකද්ද කියලා. මෙන්න මෙහෙමයි මට රංගනය ඕනේ කියලා. එයා හොඳට විස්තරාත්මකව පැහැදිලි කරලා දෙනවා. එතකොට ඒක හරියට ග්‍රහණය කරන්න පුළුවන් තරම් මානසික තත්වයක් සහ එක්තරා ප්‍රමාණයකට බුද්ධියක් ඕනේ. මෙයා මොකද්ද අපේ රංගනයෙන් මෙයාට බලාපොරොත්තු වෙන්නේ කියලා. එතකොට එයා ඒක තාත්වික විදිහට මට රඟපාන්න කියලා. ඒ රඟපෑම තමයි වෙනස තියෙන්නේ. ඒ රඟපෑමහම අන්න ඒක සමහර වෙලාවලට මම විශේෂයෙන් කියන්න ඕන එයා අර අපිට පුහුණුවේ ඒ දර්ශනය ගන්නකොට පුහුණු වීමක් කරනවා කලින්. ඒ පුහුණු වීම කරනකොට එයා ඒක කරන්න කියනවා. ස්වභාවික විදිහට නිකන් කරන්න කියනවා. එතකොට ඒක එයා ඒකම අපි නොදැනුවත්වම ඒ පුහුණු වීම කරන අවස්ථාව අපි නොදැනුවත්වම එයා ඒක රූපගත කරනවා. අන්න ඒක තමයි මම ලිස්ට් මහත්මයාගේ දැක සුවිශේෂයි. එතෙන්දී මම කැමරා ශිල්පියත් විලියම් බ්ලේක් එයාත් හරි දක්ෂයි. එයා බුද රූපගත කරනවා සමහර වෙලාවට රියසල් එක. පුහුණු වීම කරන. එතකොට ඒක අපි හරි තාත්විකයි. සමහර විට සමහර වෙලාවට සමහර අය රියසල් එකේදී හොඳට කරනවා. අර කැමරා එක ස්ටාර්ට් කරවන්න කියලා සද්දයනකොට ඒගොල්ලෝ ටිකක් වෙනස් වෙනවා. අන්න එතනදී ඒක අවබෝධ කරගෙන රංගනය කරන්න. ඒක තමයි මම ලබාගත්ත සුවිශේෂ අත්දැකීම. හොඳට ඒ වගේම තමයි ආරීසුව. ඒ වගේම තමයි මගේ ඉස්සෙල්ලාම චිත්‍රපටිය තමයි HD ප්‍රේමරත්න කියන්නේ මේ සිකුරුලිය. හැබැයි සිකුරුලියකේ වෙනස තියෙන්නේ මම ඒක හරි හාස්‍යජනක ජවනිකාවල් තිබුණා. එතනදී හරි සුහදව ඒක බොහොම සරලව සුහදව රූපගත කිරීම. හිනහ වෙලා විහිළු වෙන්නේ බොහොම සුහදශීලී විදිහට එකමුතුකමෙන් එක පවුලේ එකමුතුකමෙන් ඒතර ඒ අත්දැකීම තව විදියක්. මේ උඹක් වෙලාවට මේ පිටපත මම දැන් වැලි කතර වගේ එක උලවාලි වගේ එක උඹක් වෙනස්. වැලි කතර පිටපත ඒක නම් බොහොම තදින් අධ්‍යයනය කළ යුතු පිටපතක්. දෙබස් උච්චාර ඒ වගේම තමයි උලවාලි. මොකද චිත්‍රපටි හැම චිත්‍රපටයෙන්ම මගේ රංග වැලි සිකුරුලියගේ චරිත තුනක් මම රඟපෑවා. ගැමි චරිතයක්. එතකොට ඒක අධ්‍යක්ෂකවරයා මට ලොකු සහයෝගයක් දුන්නා. මට ඒක රඟපාන මොකද මම ඒක හොඳට හදාරලානේ. මම රඟපාන භූමිකාවට එන්නේ මම චරිතය හොඳට හදාගෙන. මේ චරිතය මම විසින් කොහොම නිරූපණය කළ යුතුද කියන තැන තමයි මම ඉන්නේ. ඒක හොඳට ඔළුව හිතට අරගෙන ඒක හොඳට දෙබස්
ජවනිකාවල ඉදරට ඒක රඟපාලේ දෙකේ මට ඒක රඟපෑම් දීලා මම අධ්‍යක්ෂකවරයා ඒක හදනවා මගේ අස්සේ අමුසේ අඩුවක් තිබුණා අන්න ඒ වගේ සුහදතාවයකින් තමයි HT ප්‍රේමරත්න බුදු යගේ පළවෙනි එක බුදු යා ප්‍රවීණයෝ දෙන්නෙක් ගත්තෙත් ඒ නිසාම වෙන්නේ ඇතින් පොදු ප්‍රවීණයෝ ගත්තාම අධ්‍යක්ෂක අලුත් අධ්‍යක්ෂකවරයෙකුට හරි පහසු වෙනවා අධ්‍යක්ෂණයට අලුත් එක්කෙනෙක් ගන්නවට වඩා මොකද මමයි ජෝයි විජේ අපි තුන් දෙනාම ප්‍රවීණයෝ තුන් දෙනෙක් එයා අලුත් අලුත් අධ්‍යක්ෂකවරයෙක් ඒකින් නෑ යරේ අනිත් එක ඒක ඒක ඒකත් අති සුවිශේෂයි අනිත් එක ඩීබී නිහාසින් හිතින් බොහොම පළපුරුදු අධ්‍යක්ෂකවරේ ඒ එකම යා එක අධ්‍යක්ෂකවරේ කැමරාව ඒ දෙකම යා කරන නිසා යාට තවත් පහසුයි මොකද යාගේ ඒ ශෛලිය වෙනස් එයා හුඟක් මේ අති අතේ තියාගෙන තමයි කැමරා එක හස්තය ඒක යාගේ අතේ තියාගෙන හෑන්ඩ් හෙල්ඩ් එක එතකොට ඒක අතින් තමයි යා ගොඩක් උරස්සේ තියාගෙන අත අතින් අල්ලගෙන තමයි කැමරාව කරමුද යා ඒක තරම් ජව සම්පන්න චරිතයක්. ඉතින් යා හොඳ අධ්‍යක්ෂකයෝ බොහොම සුවද බොහොම හොඳ අධ්‍යක්ෂකයෝ. ඒතුළු මේ අධ්‍යක්ෂකව අනිත් එක විශේෂයෙන් කියන්න ඕන අධ්‍යක්ෂකවරයෙකුයි කලාකරුවෙකුයි අතර හොඳ අවබෝධයක් සංහිඳියාවක් මිත්‍රශීලී බවක් තියෙන්න ඕනේ. ඒගොල්ල දෙන්න අතර මේ මානසික දුරස්ථභාවයක් තිබුණොත් මම අධ්‍යක්ෂකවරයෙක් කියලා ඔළුවේ තියාගෙන ඔයා එහෙම කියනොත් බෑ. ඒගොල්ලන්ගේ මිත්‍රශීලී සුහදතාවය තිබුණොත් තමයි ඒක සාර්ථක වෙන්නේ. ඒක ඒක එක්තරා තව ක්‍රමයක්. ඒ වගේම තමයි කුලවාදීකෙත් අධ්‍යක්ෂණය කරේ ඩබ්ලිව් ඩී සිල්වා. ඒකට හුඟක් සහාය දුනා මේ ගාමි ෆොන්සෙක්. දෙයියනේ ඇයි මේ මෙහෙයයි? उत्तमे ඒකත් ඒක වෙන වෙන එතන එතන නලු නිලියෝ එකතු වෙලා තමයි ඒ අධ්‍යක්ෂකණය ඒ රංගන ශෛලිය ගොඩනගාගත්තේ අනිත් එක මට හුඟක් අමාරු චරිතයක් තමයි අමාරු කියන්නේ ඒ සංකීර්ණ නැහැ නමුත් ඒ චරිතය අපිට නිතර දෙවේලේ හම්බවෙන චරිතයක් නෙමෙයිනේ ඉතින් ඒ චරිතය අධ්‍යක්ෂණය කරන අධ්‍යක්ෂකවරයා හොඳට අපිට පිටපත හදාරන්න ගියා රියසල් කරන්න ගියා බුදු කහන් කරන්නේ හුලමාලියකී කටහඬ ඒ කියන්නේ කටහඬ සහ උච්චාරණය කියන්නේ රිද්මය ඒ දෙබස් වල රිද්මය ශරීරයේ රිද්මය හැම චරිතයකටම රිද්මයක් තියෙනවා හැම චරිතයකටම කටහඬේ රිද්මයක් තියෙනවා දෙබස් චිද්දවල රිද්මයක් තියෙනවා ඒක බොඩි රිද්ම් කියලා තියෙනවා ඒ වොයිස් එකේ රිද්මය ඒක ඔක්කොම අපිට හරියට පාලනය කරන්න සහයෝගය දෙන්නේ අධ්‍යක්ෂකවරයා අපි ඒක අධ්‍යයනය කරලා තිබුණේ නැත්තම් අධ්‍යක්ෂ වෙනට පාසුත් නැහැ. ඉතින් ඔය වගේ අධ්‍යක්ෂකවරයාත් නළු නිලිය අතරත් ලොකු සංහිඳියාවක් තියෙන උන කලාකරුවා අතර. ඉතින් මම හිතනවා මේ විවිධ චරිත රඟපාලා මම විවිධ අධ්‍යක්ෂකවරුන් යටතේ ඒකත් අපි රංගන ශිල්පිනියකට ඒ වගේම අධ්‍යක්ෂකවරයාටත් ලැබෙන හොඳ අත්දැකීමක්. එයාටත් අධ්‍යක්ෂකවරයාටත් දිනගන්න ගොඩක් දේවල් තියෙනවා නළු නිලියන්නේ. කැමරාව ඒ කලාකාරී රංගන ශිල්පීය කැමරාව පිළිබඳත් කිසියම් අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ Tamanට දෙන රූප රාමුව තුල රංගනය කරන අවබෝධයක් දෙන්න ඕනේ. ඉතින් ඒකට ඔය තුන් කොටාෂෙම රංගන ශිල්පිනියයි කැමරාවයි අධ්‍යක්ෂකවරයයි තුන අතර ලොකු බැඳීමක් සහ ඒ කියන්නේ ඒ රංගනය පිළිබඳ දැනුමක් බැඳීමක් සංහිඳියාවක් තියෙන්න ඕන මම. අනිත් එක විශේෂයෙන්ම මම අත මානසික සුවයක් බොහොම හොඳින් ඉන්න ඕන රංගනයක ඉදපත් වෙන. ඉතින් මම ඒ අතින් විවිධ චරිතවලට විවිධ අධ්‍යක්ෂකවරු යටතේ රඟපාලා ඒ අධ්‍යක්ෂකවරු ලබන්නා දැක්ම සහ දැනුම ඒ වගේම මගේ මටත් ඒ වගේම දැනුමක් ලබා ගත්ත අධ්‍යක්ෂකවරුන්ගේ අධ්‍යක්ෂ විවිධ අධ්‍යක්ෂවරු විවිධ විදිහට එතකොට ඒකට අපි සහයෝගය දෙන්න ඕනේ මම හිතන්නේ මගෙන් උපරිම සහයෝගය ඒගොල්ලන්ට ලැබුණා
ඒක නිසා තමයි අපි මේ චිත්‍රපටියේ සාර්ථකත්වයත් රංගනයේ සාර්ථකත්වයත් දකින්නේ අපි ඒක උතන. මතකයේ රැඳුණු රුවක් තිබෙනවා සුවිනීතා වීරසිංහ නමින්. කොහොමද ලක්ස් වෙළඳ දැන්වීමට සුවිනීතා දායක වුණේ? ලක්ස් මාම මේ ලක්ස් ආයේ කියන්නේ ඒ පින්තූරේ ලක්ස් පින්තූරේ මේක පෝස්ටර් එකක් ලංකා පුරාම ගහලා තිබුණා. මේ මේ ඒ ආයතනේ මොකද්ද මේ? ලිව බ්‍රදර්ස් ලගේ ඒ ආයතනේ මාව තෝරගත්තා මේ ලක්ස් පින්තූරෙට. ඒ පින්තූරේ ගත්තේ සුමිත් අමරසිංහ කියන කැමරා ශිල්පියා. එතකොට දැන් ආදී එයා ජීවතු අතර නැහැ. මම ඒ පින්තූරේ මේ ලංකාව පුරාම ගැහුවා. ඉතාම ලස්සන පින්තූරයක් ඒක. ඉතින් ඒ පින්තූරේ තමයි මම ලංකාවෙන් පිට යනකොට මේ මගේ පාස්පෝර්ට් එකට ඒ පින්තූරය ඒ පින්තූරේ තමයි මම දාගත්තේ. මගේ පාස්පෝර්ට් එකේ තිබුණේ ඒ පින්තූර. ඒ වකට ඒ කියන්නේ මම රුසියාවේ සෝවියට් දේශයේ චිත්‍රපට උළෙලකට මම ගියා. ටෂ්කෙන් ෆිල්ම් ෆෙස්ටිවල් කියලා ෆෙස්ටිවල් එකක් තිබ්බා. 72 මම ඒකට යනකොට මම මගේ තිබුණේ මම ඉස්සෙල්ලා මගේ බුවන් ඉස්සෙල්ලාම මම ලංකාවෙන් පිටව ගිය සංචාරයක තමයි මම ඊට කලින් ලංකාවෙන් පිට ගිහිල්ලා නැහැ කොහෙවත් මේ මාසේ 72 මේ මාසේ ඒ රටට යනකොට මම මගේ පාස්පෝර්ට් එකේ අලවලා තිබුණේ ඒ පින්තූරේ ඉතින් ඒ පින්තූරේ දැක මම පින්තූරේ මේ ටිකක් මම ගෙනිච්චා තව මේ ඒ කවුරු හරි ඉල්ලුවොත් සාමාන්‍යයෙන් නළු නිළියන්ගෙන් පින්තූර ඉල්ලනවනේ යාම ඒ වගේ උත්සව වලට ගියාම එතකොට චිත්‍රපටි උළෙලවල් වලට ගියාම
අපේ පින්තූර ආසයි ගන්න ප්‍රේක්ෂක ජනතාව. ඉතින් ඒක ඉල්ලනවා. ඉතින් මං නිකන් හිතලා පින්තූර 100ක් විතර මම පුංචි ඒවා අරගෙන ගියා. පොඩි ඒවා විතර අර පෝස්ට් මේ පාස්පෝර්ට් එකේ තියෙන සයිස් වගේ පොඩි සයිස් එකක් ඊටත් වැඩි ටිකක් ලොකුයි. ඉස්සර දැන් මට වඩා ඉස්සර පාස්පෝර්ට් එකේ පින්තූර ටිකක් ලොකුයි. ඒක ගියා ඒකෙන් මං ඒන් ටිකක් අරගෙන ගියා. එයාපෝර්ට් එකේදී හැම ගුවන්තොටකදීම මම අපි චෙක් කරනවානේ ඒ වෙලාවේ මගේ පාස්පෝර්ට් එක දිහා බලලා මේ ඒක දිහා බලලා මගේ මූණ දිහා බලනවා. ඒ චෙක් කරන අය. ඉතින් මට තිනාය නෑ මේ මූණ දිහා බලන්නේ ඒක දිහා බලලා මූණ දිහා බලන්නේ මොකද කියලා. ඉතින් හැමෝම මේ මගේ මේ අර මේ තිතක් තියෙනවා මගේ උපන් ලපයක් මූණේ. ඒක තියෙනවද කියලා වෙන්නේ නැති බලන්නේ නැත්තේ. ඒගොල්ලෝ බල්ලේ විල මගෙන් මේ වගේ තව පින්තූර නැද්ද කියලා අහනවා. එතකොට මම අර මං ගෙනිච්ච පින්තූරු වලින් ගත් දෙනවා. ඒ වගේ පිටරට ඉන්න ජනතාව මාව දැක්කහම මගේ පින්තූර ඉල්ලන්න පටන් ගත්තා. ඒ වගේම තමයි මට මගේ රටේ ලැබුණට වඩා ගොඩාක් ගෞරවය ලැබුණා මට ඒ රුසියාවේ පස්කෙන් චිත්‍රපට උළෙලදී. ඉතින් ඒ උළෙලට ගිය වෙලාවේ මට හරිම ආදරේ මගේ රටට හරි ආදරේ මිනිස්සු මට පුදුමාකාර මගේ රටේ මේ දක්වාම මට ඒ රාජ්‍ය අනුග්‍රහය මට මෙහි ලැබිලා නැහැ. ඇත්තටම එච්චරටම මට බොහොම ගෞරවයෙන් පිළි අරගෙන බොහොම ගෞරවයෙන් ආදරයෙන් මාව ඒගොල්ලන් පිළිගත්තේ. ඉතින් ඒ රටවල 40 ගානක්කින් ඇවිල්ලා තිබුණා ඒ යුගයේ ඒ කාලේ. එතකොට තමයි ලංකාවේ ජනරජ දිනේ ආවේ. මේ 22 අයනකොට මම මොස්කව් රදිති. ඉතින් ඒ වගේ මේ ඒ පින්තූර ටික ඇතර එක තමයි ඒකේ තියෙන විශේෂත්වය තමයි මට ඒ ගෙනිච්ච පින්තූර ටික මේ බෙදුවේ නෑ මම මේ ලංකාවේ නෙමෙයි ඒ ලක්ස් පින්තූරේ මට ඒ චුට්ටි පින්තූරේ ඒ හැමතැනම බෙදුවා මම ඉල්ලනකොට දෙනවා ඒක. ඉතින් ඕක තමයි ඒකේ තියෙන විශේෂත්වය. චිත්‍රකතා ජනප්‍රිය වුණ කාලවකවානුවක් අපේ ජීවන ගමනේ තිබුණානේ. ඒ චිත්‍රකතා අතරින් සමහර චිත්‍රකතා රිදීතිරයත් ජයගන්න තරම් ජනප්‍රිය වුණා. දයාරාජපක්ෂගේ අනුපමා කතාව තරුණ හදවත් ඇද බැඳගත්තා. අනුපමා චිත්‍රපටියේ ඔබේ චරිතය ගැන කිව්වොත්. ඉතින් ඒ අනුපමා චිත්‍රපටියේ සුනිල් ආරරත්නගේ පළවෙනි චිත්‍රපටියනේ. ඉතින් ඒ අනුපමා චිත්‍රපටියේ මේ අනුපමාගේ චරිතය තමයි මම රඟපෑවේ. ඉතින් ඒක ඇවිල්ලා මේ පාසල් ශිෂ්‍යාවකගේ චරිතයක්නේ. ඔව්. ඒ දයරාජ්ගේ ලස්සනට ලියලා තිබුණා ඒ කතාව. මේ අනුපමා චිත්‍රපටියේ පළවෙනි ඒ සින්දුවක් තිබුණා මේ සිහිනවිලේ නිලිපුඩි කියලා. ඔරුවක් මමයි විජය කුමාරතුංග තමයි මේ චරිත ප්‍රධාන චරිත රඟපෑවේ. ඉතින් ඒ චිත්‍රපටියේ මේ මාලිනී ෆොන්සේකා හිටියා, මම හිටියා, විජය කුමාරතුංග හිටියා. මේ එතකොට ඒකේ තිබුණා එක දර්ශනයක්. බෝට්ටුව ඔරුවක් පදිනවා, මමයි විජය කුමාරතුංග. ඒ සින්දුව ඉතාම ජනප්‍රිය වුණා ලංකාවේ. ඒක අදටත් ඒ සින්දුව ජනප්‍රිය වුණා. මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඒ සින්දුව ලතා සහ ජෝතිපාල ගායනය කරපු පළමු වතාවට ප්‍රථමයෙන්ම ඒ දෙන්න එකට ගායනා කරපු සින්දුව තමයි ඒ සින්දුව. ඉතින් හරිම ලස්සන සින්දුවක්, මම හරිම කැමති සින්දුවක්. Oh, oh, oh.
බින්දින රුවැති කැකුල ඔබද මගේ පාලු මාවතේ ඔබ සමාජ සේවාවටත් යොමු වුණ කෙනෙක්. බොහොම කෙටියෙන් ඒ ගැන දැනගන්න අපි සතුටුයි. ඔව් මේමය සමාජ සේවාව කියන්නේ දැන් අපි 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 සේවයක් අපිට සේවයක් කියන්නේ දැන් මට මාව අගය කරන එක මගේ ප්‍රේක්ෂක ජනතාව ඒක මට විශාල සේවයක් මම හිතන්නේ ඒගොල්ලෝ ප්‍රේක්ෂක ජනතාව කරන මට ආදරය කරනවා නම් ප්‍රේක්ෂක ජනතාව මගේ අගය කරනවා නම් මගේ රංගනය අගය කරනවා නම් එතකොට මගේ ගතිගුණ අගය කරනවා නම් ඒගොල්ලන් මට ඒක ලොකු ගෞරවයක්. ඉතින් ඒ ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් මමත් මොනවහරි පෙරලා දිය යුතුයි මං හිතනවා. ඒ මගේ හැඟීම. ඒ වගේ මගේ මම බොහොම මේ ජනතාව වෙනුවෙන් කරන්න අපේ කොයි කියන්නේ බොහොම අසරණ වෙච්ච සමාජ සේවය කියන්නේ අසරණ වෙච්ච බොහොම අපහසුතාවයෙන් අධ්‍යාපනය කරන අපහසුතාවයකින් ජීවත් වෙන මිනිස්සු අපේ රටේ ගොඩක් බොහෝ ඉන්නවා. ඉතින් ඒ වෙනුවෙන් මම බොහෝ දේවල් කරනවා මගේ ශක්තිය හැටියට. මම කිසිම තැනකින් මුදල් ඉල්ල ගන්නේ නැහැ. මම කිසිම මම උපයපු යම් කිසි උපයක් මම මුදලක් මම උපයා ගත්තා නම් මගේ රංගනෙන් මම ඒකෙන් කොටසක් මම ඉතුරු කරනවා. මොකද සමාජය වෙනුවෙන් රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් අසරණ ජනතාව වෙනුවෙන් යම් කිසි ශක්තියක් නැති ආර්ථික ශක්තියක් නැති ජනතාව වෙනුවෙන් මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කරන්න ඒ මානව හිතවාදී හැඟීම් මා තුළ තියෙන නිසා මම ඒන් කොටසක් ඉතුරු කරගන්නවා ඒ වෙනි අසරණයන්ට උදව් කරන්න. ඉතින් ඒක මං හිතන්නේ මා තුළ තිබිච්ච පුංචි කාලේ ඉඳලා මං හරි පරිත්‍යාගශීලී චරිතයක්. මං හරි කැමති මට තියෙන්නේ කොච්චරද ඒකෙන් චුට්ටක් හරි තව කාටවත් දීලා මම සතුටු වෙන එක තමයි මම ලබන්නේ දැන්. ඒක මං පොඩි කාලේ ඉඳලා වර්ධනය කරගෙන ආපු ගති ස්වභාවයක් මා තුළ තියෙනවා. ඉතින් ඒක මේ ඒ සමාජ සේවය කියන්නේ මගේ සමාජ සේවය තමයි. මම බොහෝම දේවල් කරලා තියෙනවා. ඇස් පේන්නේ නැති ඇන්ට ඇස් කණ්ණාඩි අරගෙන දීලා තියෙනවා. එතකොට පොතපත මේ ඇඳුම් පැළඳුම් ගොඩක් දානමාන ඒ වගේ දේවල් කරලා තියෙනවා. මට ඒ පුද්ගලයා දැන් එක දෙයක් කිව්වොත් මම මට පුද්ගලයෝ ජාතිය ආගම ඒවා ගැන මම හිතන්නේ නැහැ. පුද්ගලයා කවුද තරාතිරම් එහෙම ඒක මම ඒක නැතුව මම ගිහිල්ලා කොළඹේ ඇතුලේ කොළඹ අපේ නගරයේ ඇතුලේ මම බොහෝ වෙලාවට මම ඒ සමාජ සේවා කරන්නේ නගරයෙන් පිට. එතෙහි තමයි අපේ අවශ්‍ය සමාජ කටයුතු මෙහෙවර අපි කළ යුත්තේ ඒ පිට ඉන්න ජන සමාජයට. ඉතින් මම
ඒ කට්ටියට ඕන කරන දරුවන් ගොයර ගියා මං මම මම ටිකක් බලනවා හොයලා බලනවා මං ඒක බොහොම සෙවිල්ලෙන් තමයි මම ඉන්නේ ඒ කවුරු දන්න නිලධාරි ඒ පැත්තේ ඉන්න කවුරු හරි නිල රාජ්‍ය නිලධාරි හෝ සිංහෝ ආමිකින් හෝ ඒගොල්ලන් එක්ක සම්බන්ධතාවය තියලා මං හොයලා බලනවා දුප්පත් මිනිස්සු කොහෙද ඉන්නේ කියලා එහෙම නැත්නම් අසරණ වෙච්ච ඒ වගේ කීප දෙනෙකුට මම බොහෝ දේ පුළුවන් ආකාරයට මම උදව් කරනවා ඒක තමයි මං ලබන සතුට වෘත්තිය ඉතින් මං හිතනවා ඒක කලාකාරියෙකුට තියෙන ඕන ගතිගුණයක් නම් මම විශ්වාස කරනවා මම දන්නා ඉතින් හැමෝටම තියෙන හැම කලාකරුවෝ කියන්නේ බොහෝ අය හිතන්නේ තමන්ට කොහොම හරි ලබා ගන්නනේ මොනෝ හරි ඉස්සෙල්ලා තමන්ට ලබා ගන්න ඉතින් තමන්ට ලබා ගන්න එකට වඩා මම මට තියෙන මම තරුණ කාලේ කුංචි කාලෙත් එහෙමයි මට තියෙන සම්පත් මම මගේ ඉස්කෝලේ පෑන් නැති ළමයට පෑන් දෙනවා කුණ්ඩ පටි නැති ළමයට කුණ්ඩ පටිය දෙනවා එතකොට පොත් නැති ළමයට මගේ පොත් දීලා ඒ වගේ අන්න ඒ වගේ මම දැන් අන්න එහෙම චරිතයක් මම දන්නේ ඒක මගේ අම්මගෙන් ආපු ගති ස්වභාවයක් ඒක මගේ අම්මා හරිම පරිත්‍යාගශීලී චරිතයක් පාරේදී යටත් යන කවුරු හරි අත පෑවොත් මම එයාට දෙනවා නමුත් අර සමාජ සේවාව කරනකොට මම ඉතින් ශ්‍රී දේවල් ගොඩක් දේවල් කරලා තියෙනවා පුත්පත් තරම් දීලා තියෙනවා ඒක මට ලොකු අනුග්‍රහයක් දක්වනවා මගේ ස්වාමි පුරුෂයාත් නන්දලාල් මේ එතකොට එයාගේ හොඳ වෙලාව හොඳ වාසනාවට මට මගේ අදහස් වලට එකඟ වෙන එක හා සමානම අදහස් ඇති මානව හිතවාදී චරිතයක් තමයි මගේ ස්වාමි පුරුෂයා එයා මට බාධා කරන්නේ අපි දෙන්නම එකතු වෙලා තමයි බොහෝ වෙලාවට මම යෝජනා කරනවා අපි මෙහෙම කරමු මේ විදිහට සමාජය වෙනුවෙන් අපි මොනවද කරන්න තියෙන්නේ මම ගිහිල්ලා අපි ඒ වගේ කටයුතු කරනවා සුවිනීතා වීරසිංහ දක්ෂ සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඔබේ සාර්ථක ජීවිත කතාව මුද්‍රිත මාධ්‍යයට යොමු කරලා නැද්ද මගේ ජීවිත කතාව මම ලියනවා හැබැයි මේ ජීවිත කතාවේ අන්තර්ගතය මගේ ජීවිතයේ පුරාවටම විඳපු අත්දැකීම් සියල්ලම මම මේක සඳහන් කරන්නේ නැහැ මොකද ඒක ප්‍රේක්ෂක ජනතාවට අදාළ ඒගොල්ලන් ඒකෙන් පිටතට ඒගොල්ලන්ට අවශ්‍ය දේ පමණයි මගේ අතිපෞද්ගලික බොහෝ දේවල් ඒක මම හිතනවා ඒක ජනතාවට අවශ්‍ය නැහැ අවශ්‍ය නැහැ මොකද ඒගොල්ලන් එකෙන් මොකද මම මේ ආපු ගමන මේ සිනමාවේ ජීවිත කතාවේ මගේ ජීවන ගමන අති දුෂ්කර ගමනක මම මේ ඇවිත් තියෙන්නේ මහා වැටකඩුළු කටු අකුල් ගල් මුල් විඳින්න පුළුවන් සියලුම දේවල් මගේ මරණය විතරයි මම විඳලා නැත්තේ සියලුම දේවල් මම විඳලා මෙතනට මේ කලා ලෝකෙින් මේ තැනට ආපු චරිතයක් ඉතින් ඒ හැම දෙයක්ම මට කියන්න බෑ පොත්වල සඳහන් කරන්න බෑ මොකද මේක මගේ කර්කශක ජීවිතයේ සමහර අවස්ථාවල් මට ප්‍රේක්ෂකව හැමතිස්සෙම බලන්නේ සුන්දර පැත්තනේ සතුට තමයි ඒක නිසා මගේ කර්කශක පැත්ත ඕන චරිතයකට තියෙනවා කර්කශක බොහොම දුක් පැත්තක් ඒ පැත්ත මම සම්පූර්ණයෙන්ම මේ පැත්ත ගැන වැඩි ඒක ඉස්මතු කරන්නේ නැහැ. නමුත් මම ලියනවා මගේ මම මේ දුෂ්කර ගමන ඇවිල්ලා මේ තැනට මං ආපු හැටි ආවේ කොහොමද? මට බිඳපු දේවල් ඒවයි මම සඳහන් කරනවා. සමහර දේවල් මේ සමහර දේවල් වෙච්ච අසාධාරණ මට ඇත්තටම විශාල මහා ලොකු අසාධාරණ සිද්ධ වෙලා තියෙනවා. මේ කලා ලෝකේ. ඉතින් ඒවෙන් මං මේ පසුවට උනේ නැහැ මම ඉතින් ඒ හොඳ ශක්තියක් ඇතුව ආත්ම ශක්තියක් ඇතුව ජීවත් වෙනවා මං හිතනවා මට තව දුරටත් මම මේ දවස්වල රංගනේ මම යෙදිලා නැහැ පොද රංගනේ නිර්මාණයක මට නිකන් මට තාම කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ පසුගිය බකවානු විච රටේ විච කැලමිලිස අර්බුදකාරී තත්ත්වයල හේතු කොටගෙන ඒ වගේ නිසා මම අන්තිම මම හරි විශේෂ චරිතයක් මම ඒ හොඳට හොයලා බලලා තමයි මේ රංගනයේ දෙන්නේ. ඉතින් මට දැන් නම් මම නිදහසේ ඉන්නවා නිදහසේ කියන්නේ ඒක රංගනයේ පැත්තේ නෙවෙයි මට මම පොතපත ලියන එකේ අරමුණක් මම තියාගෙන මම හිතනවා මේ පොත
ඉක්මනින්ම අවසන් කරලා මම ලියන පොතක් තියෙනවා මගේ චරිතාපදානීය චරිත බයෝග්‍රැෆි එක ඒක ලියලා මම හිතනවා ඕගොල්ලන්ගේ ওই ප්‍රේක්ෂක ජනතාව ඒක කියවලා ළඟතේදී මම හිතන ලබන අවුරුද්දේ විතර මම ඒක එලි දක්වන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා මම හිතනවා මම විශ්වාස කරනවා ඒක ඔබතුමිය සහ ඔබතුමියගේ රටේ දැන් ඉන්න රටේ අය කියවලා ජාත්‍යන්තර මට්ටමට ඒක ඒක මේ ප්‍රචලිත වෙලා පොත ගිහිල්ලා ඒකෙන් රසවින්දනයක් ලබાવી කියලා මගේ ලොකු විශ්වාසයක් තියෙනවා ඉතින් මේ ඒක දැන් මේ ඒක පොතක් කියන මේ අපේ රටේ තත්ත්වය අනුව පොතක් මුද්‍රණයට යනවා කියන එක පහසු වැඩක් නෙමෙයි මේ යුගයේ ඉතින් හරින ලොකු ධනයක් මුදලක් වැය කරන්න වෙනවා ඉතින් මම විශේෂයෙන් මතක් කළ යුතුයි මම මහා පුගු ලොකු පෝසත් මුදල් උපයාගත් ධනපති කලාකාරියෙක් නෙමෙයි මගේ ධනය කියන්නේ රුපියල් සත නෙමෙයි මගේ ධනය කියන්නේ මගේ ආකල්පය සහ මගේ මානව හිතවාදය මම ඒක තමයි ධනය හැටියට මාතුල පවතිනා වූ මිනිස්කම තමයි මාතුල කියන්නේ මට අයිති ධනය ඉතින් මට රුපියල් සත කියන ඒවා මේ මම පෝෂ හොඳ මේ පුංසත් කාන්තාවක් නෙමෙයි ඒක නිසා මට ටිකක් අපහසුයෙන් හෝ වේවා මම මේක කොහොම හරි මුද්‍රණයට එල පුත කියලා පුත මුද්‍රණය කළා මම ඒක ප්‍රචාරය කරන්න ඒක එළිය දක්වන්නට මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මම ඒක දින නියමයක් තාම නැහැ මම එතකොට මම හිතනවා ඒක සාර්ථකව කරගන්නට මට ශක්තිය ධෛර්ය ලැබේවි කියලා මගේ මම හරි ධෛර්යවත් ශක්තිමත් කාන්තාවක් මට වෙච්ච අසාධාරණ මට වෙච්ච ප්‍රශ්න මට වෙච්ච කරදර කම්කටොළු දුෂ්කරකම් ඔක්කොම විඳ දරා ගන්න පුළුවන් ආත්ම ශක්තියක් තියෙන කෙනෙක් තමයි මම. මේ ආත්ම ශක්තියත් එක්ක ඒ ආත්ම ශක්තියට තව ශක්තියක් දෙන්න මගේ ස්වාමිපුරුෂයා යත්නේ ශක්තිය මට දෙනවා. එතකොට ඒකෙන් මම මේ ගමන ගිහිල්ලා ඒ මගේ අන්තිම ආශාව තමයි අවසාන ආශාව තමයි මේ පොතේ ඉඳපීම. මේ සියලු කටයුතු වලට ඔබේ ආදරණීය ස්වාමි පුරුෂයා වන ආචාර්ය නන්දලාල් මාලගොඩගෙන් ලැබෙන සහයෝගය කොහොමද? අපෝයියාගෙන් ගොඩක් සහයෝගය ලැබෙනවා. මොකද දන්නවද මගේ සිනමාවට කිසිම මගේ සාමාන්‍යයෙන් එක අදහස් තිබුණේ නැත්තම් මට මගේ කලාව සාර්ථකව කරගන්නට බෑ. මොකද එයාගේ සහයෝගය සහ අවබෝධය එයාගේ තියෙන මේ අපේ අන්‍යෝන්‍ය අවබෝධය එකිනෙකා තුළ පවතිනා වූ අවබෝධයක් තියෙන ඉපේ. එතකොට මට එයාගේ කලා එයා මට හැම වෙලාවෙම හැම අවස්ථාවකදීම කලාව මගේ රංගනය කරන්න මට කිසිම බාධාවක් කරන්නේ එයාගේ අනුග්‍රහයක් නිසා. නමුත් ඒක එයා මට මම ඒ හා සමානව මම රංගන ශිල්පිනියෙක් වුණත් මම එයාගේ තියෙනවා එයා පොත්පතේ ගත්තා වගේ. විශ්වවිද්‍යාලයේ මේ ලෙක්චරර් කෙනෙක් ආචාර්ය. ඒ එතකොට මේ ඒ කටයුතු කරනවා. එතකොට කැලණිය විශ්වවිද්‍යාලයේ. එතකොට ඒවා තියෙනවා. එතකොට එයා පොතපත ලියනවා. මේ බොහොම එයා ලියපු පොත්පතුත් තියෙනවා. ඉතින් ඒවට මම සහයෝගය දෙනවා. මොකද ඒ දෙන්නගේ දෙකක්නේ රංග එයා මම රංගන ශිල්පිනියක්. එයා ගත් කරුවේ. එයා ලියනවා පොතපත ලියනවා. එයාගේ ශාස්ත්‍රීය වැඩ කටයුතු තියෙනවා එයාගේ එකවුන්ටන් කෙනෙක් හැටියට තමයි වෘත්තිය කෙරුවේ ඒක දැන් ඒකෙන් කැලණි විශ්වවිද්‍යාලයට ආවට පස්සේ ඒ ලෙක්චරින් ඒ කතිකාචාර්යවරයෙක් හැටියට කටයුතු කරනවා එතකොට මනෝවිද්‍යාව පිළිබඳ කවුන්සල කෙනෙක් හැටියට වැඩ කරනවා එයා ඒ වගේ පොත්පත ගොඩක් තියෙනවා ඒ ලියම පොත්පතුත් තියෙනවා ඉතින් එහෙම හරියට පොතපත කියවන චරිතයක් කියා හරියට දැනුම් සම්භාරයක් තියෙන චරිතයක්. ඉතින් එයාට මම සහයෝගය දෙනවා. මොකද එයාට නිදහස දෙනවා. ඒ වගේම එයා මට එයාගේ සහයෝගයත් හරියට දෙනවා රංගන ශිල්පයේ මගේ රංගන. මොකද මම හැම දෙයක්ම මම දැන් ෂූටින් වලට මගේ රංගන කටයුතු වලට යනකොටත් හොයලා බලනවා. ඒ කියන්නේ දුර යනකොට මම සමහරක් වෙලාවට එයාවත් එක්කගෙන යන්නේ. මොකද අපි දෙන්න විතරයි ගෙදර ඉන්නේ කවුරුත් නැහැ මට මෙහෙකාරවරු උදව්වට අත් උදව්වට එහෙම කවුරුවක්වත් නැහැ අපි ගෙදර අපි දෙන්න විතරයි ඉන්නේ
ඉතින් ඒ දෙන්නට දෙන්න හොඳ අවබෝධයකින් තමයි ඉන්නේ. ඉතින් හුඟක් උදව් වෙනවා මගේ කලාවට, මගේ රංගනයට, කලාවට මට හැම පැත්තෙම මට ඒ ඒ ඒ භූමිකාව තුල මට කිසිම බාධාවක් කරන්නේ නැහැ යා. ඒක නිසාම වෙන්න ඇති මම හිතන්නේ මට බොහොම නිදහස රංගන ශිල්පිනියෙකුට හරිය නිදහස උඩ නිදහස කියන්නේ මානසික සුවය. ඒක නැත්තම් ඒක හරියට රංගනේ ඉදිරිපත් කරන්න හරිය අමාරුයි. මොකද ගෙදර සංසුන්ව නැති ගෙදර හොඳ පරිසරයක් තිබිලා ගෙදරට හොඳ සහයෝගයක් දුන්නොත් තමයි මම මෙතනින් මෙතනින් පිට වෙන්නේ රංගන භූමිකාවටනේ. ඒ භූමිකාව තුළ ඒක මානසික සුවේ මට ඒක හොඳට හැබැයි මම එතන භූමිකාවට ගියාම මම ගෙදර ගැන හිතන්නේ නැහැ. මට ඒක කරන්න බෑ. ඒක කෙනෙක් අරක අසාර්ථක වෙනවා. මොකද ගෙදර කොහමද? යා කෑවද දන්නේ නැහැ. හස්බන්ඩ් මහත්තයා කෑවද? මහත්තයා සරිපෙන් ඉන්නවද? මහත්තයාට ඒව හොයන්න බෑ. ඒක තමයි අපේ වෘත්තියේ ඒ ජම්කිසි චරිතයක් කරනකොට ඒ චරිතයට මාරුණ්ඩ වෙලා ඒ චරිතය නිර්මාණය කරන්නට අනිත් සියලුම දේවල් අමතක කරලා ඕනේ තන්ටේ. ඒක කටයුතු කරන්න. ඉතින් මම හිතනවා මට ඒ දේ කරන්න නන්දලාල්ගෙන් උපරිම සහයෝගය ලැබෙන කියන එක මම අනිවාර්යෙන්ම සලහා කිය යුතුයි. සුවිනීතා වීරසිංහ මහත්මියනි, මෙම සාකච්ඡාවට සහභාගී වීම වෙනුවෙන් ඔබටත්
ತಾಕ್ಷಣಿಕ ಸಹಾಯದುನ್ ಒಬಗೆ ಆದರಣೀಯ ಸ್ವಾಮಿ ಪುರುಷ್ಯಾವನ ಆಚಾರ್ಯ ನಂದಲಾಲ್ ಮಾಲಗುಡ್ಡರ್ ಮಿಡಂಗು ಕಲ ವಟಿನಾ ಕಾಲಯ ವೆನುವೆನ್ ಕೆನಡಾವೇ ಟೊರಂಟೋ ನುವರ ಸಿಟ ಅಂತರ್ಜಾಲಯ ಒಸ್ಸೇ ವಿಸುರುವಾ ಹರಿನು ಲಭನ ಸವನ ಗುವನ್ ವಿದುಲಿ ವಿಕಾಶಯ ವೆನುವೆನ್ ಹದ ಪಿರಿ ಸ್ತುತಿಯ ಪಿರಿನಮನವ ಮಟ ತವ ವಚನಕ್ಕೆ ಅನ್ನೋನ ಮಮ ಬಹೋಮ ಸ್ತುತಿ ಮಟ ಮೇ ಅವಸ್ಥಾವ ಲಭಾ ದುನ್ನಟ ಒಬ ದೆಬಲಟ ಒಬ ತುಮಿಯಟ ಬಹೋಮ ಸ್ತುತಿ මට මේ අවස්ථාව ලබා දුන්නට මං හිතනවා මගේ ජීවිතයේ අවුරුදු කාලය තුලදී මට මේ කියන්න ඕන සියලුම දේවල් මට මෙතන ප්‍රකාශ කරන්න කාල සීමාව මදි ගොඩාක් දේවල් තියෙනවා මම ඒව සමහරට මගේ මම ලියන පොතේ ලියවෙන්න පුළුවන් ඒ වගේම මේ වැඩසටහනට මම කතා කරන දේක අහන ඔය රටේ ඉන්න මගේ ප්‍රේක්ෂක ජනතාව ඉන්නවා නම් ඒක අහන ඔබ සැමටම ස්තුති ඔබ සැමටම මගේ ආශිර්වාදයක් තියෙනවා ඔබලාගේ ආශිර්වාදයේ ඒ ඔය රටේ මගේ ජනතාව ලාංකීය ජනතාවගේ ආශිර්වාදය මට අවශ්‍යයි මම ඒක බලාපොරොත්තු වෙනවා ඒක ස්තුතිවන්ත වෙනවා මම මේ ශ්‍රවණය මේ අහපු ශ්‍රවණය කරන්නා වූ සියලුම අයට මගේ ආශිර්වාදය මගේ ස්තුතිය මම පුද කරනවා ඇත්තටම ඉතින් මම හිතන ඔගලෝ සතුටු වෙයි මගේ මේ වැඩසටහන අහලා ඔබ ඔගොලු හැමෝටම ඔය හැම කෙනාටම උපුටාගත් ගීත සහ දෙබස් කණ්ඩ YouTube නාලිකාවට මුදා හරින සියලුම ශිල්පීන්ට සවන වෙබ් ගුවන් විදුලි විකාශය වෙනුවෙන් ගෞරවය පිදි ස්තුතිය පුද කරනවා හැමදාමත් සවන වටා රොක්වන රසික කැලටත් සවන මිත්‍ර සමාගමටත් සුපුරුදු සෙනෙහසත් ආදරයත් මේ සමග කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට අන්තර්ජාලය ඔස්සේ විසිරුවා හරින ලබන සවන ගුවන් විදුලි විකාශය ඔස්සේ හුරුබුහුටිගේ චාරිකා සමග නැවත මුණ ගැසෙනතුරු සැමට සතුට සොම්නස සපිරිසුව දායක සතියක් ප්‍රාර්ථනා කරනවා හුරුබුහුටිගේ චාරිකාවේ පිටපත සහ කතනය චම්පා ගොඩකන්දේ ආරච්චි